तिरुवन सरणाई नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स साधु 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 सदा बुद्धि संपन्न सदैवत्न කාරුණික පින්නතුනි බුදු කෙනෙක් පෙන්වන ඒ ප්‍රතිපදාවක් කුළු ගන්නවන ධර්මයෙහිදී අපි තුල ඇතුළතින්ම සිදුවී සිටි මොකද්ද ඒ ඇහෙන ධර්මයේ එක්ක ඇතුළතින් ගුණධර්ම වැඩෙන විදිහට ඒ ඉස්මතු කරන ධම් ස්වභාවයේ අර්ථය ධර්මය ඉස්මතු කරගන්න ඒ කාරණාව එක්ක ප්‍රශ්න කරමින් හික්මෙන ගතිය ඒකට කියනවා පටිපුච්චා විනීතා අත්තං උපපරික්කති ඒ තැනට අනුගත වෙන්න අපි තුල තිබිය යුතු දක්ෂතාවය තමා ඒ ඇහෙන දහම් කාරණාව එක්ක විතක්ෂණ සීලී බව විමර්ශනේ කියන මේ චින්තනය වෙනස් වෙන විප්ලවයකට යොමු වෙන හේතු වෙන තමන් ඉන්න චින්තනයේ ඉක්මවා යෝනිසෝ ප්‍රත්‍යයට නුවණට තැනක් ලැබෙන විදිහට ඒ ඇහෙන කාරණාවටම අනුගත වී අනුකල්පනා කිරීමේ හැකියාව අන්න ඒ කාරණාව තුළ යම් කෙනෙක් निराයාසයෙන් ආයාසයෙන් තොරව විතක්ෂණය විමර්ශනය සිදු වෙනවා නම් ඒ කෙනා තුළ පින්තුණි අන්න එහෙම කෙනාටම විතරයි පින්තුණි ඒ බුදු කෙනෙක් පින්නන ප්‍රතිපදාව ඉස්මතු වන යෝනිසෝ ප්‍රත්‍යයට චින්තනය සකස් වෙන්නේ එහෙම නැතුව අපි ඇහෙන ධර්මය කියන කාරණාව තමන්ගේ කෝණයට ගලපගෙන වටහාගෙන ඒන් තමන් අයින් වෙන්න ඒක වැරදි කියලා ඒකින් තමන් අයින් වෙන්න නැත්නම් ඒක තමන්ගෙන් අයින් කරන්න නැත්නම් ඒ තුල සත්‍යයක් දකින්න ඉතින් මෙවැනි වැඩ පිළිවෙල නම් යන්නේ පින්නතුනි බුදු කෙනෙක් පින්නන ධර්මයේ කෘත්‍ය නෙවෙයි සිද්ධ වෙන්නේ පින්නතුනි අපේ බුදු පියන් වහන්සේ පහළ වෙන්නත් කලින් ඒ මගධ දේශේ බොහෝ පිරිසක් බුදු පියාණන් වහන්සේ බුදුන දේශේ නොඑක් සීල වෘත රකිමින් සිහිය සතිය දියුණු කරමින් කාමයන්ගෙන් වෙන්ව බ්‍රහ්මචර්යාව තුල ඒ බ්‍රහ්මචර්යාව තුල පිහිටලා ඒ අයට ආවේනික වූ ඒ අයට නිවැරදි වූ ඒ අයට තහවුරු විමුක්ති මාර්ග තුල යෙදෙමින් ලෝකයේ තුල උසස් මට්ටමේ ලෝකයේ තුල උසස් මට්ටමේ ධර්ම විනයක් අනුගමනය කරමින් විමුක්තිය හොයපු බොහෝ පිරිසක් ජීවත් වුණා පින්නතුනි බුදු පියාණන් වහන්සේ බුදු වෙන්නත් කලින් පින්නතුනි ඒ අය එක අවස්ථාවක බුදු පියාණන් වහන්සේගේ භික්ෂු සමග ඇති වුණ කතා බහකදී කියන කාරණාව තමයි අපි ප්‍රඥාව දුර්වල කරන නීවරණ ප්‍රහාණය කරන ප්‍රතිපදාවකයි යන්නේ ඇත්තටම ඇත්ත පින්නතුනි ඒගොල්ලෝ දැන් අපි ප්‍රතිපදාවත් එක්ක ඒගොල්ලෝ දෘෂ්ටිගතිකයි කිව්වට පින්නතුනි ඒගොල්ලන්ට ආවේනික වූ නිවැරදි වූ ලෝකයේ තුල උසස් ධර්ම විනයක් තිබුණා ඒතකොට ඒත් එක්ක මේ විග්‍රහය කරන්නේ ඊට පස්සේ තව කියනවා ඒ ප්‍රතිපදාව තුළ බොජ්ජංග වඩමිනි විමුක්තිය කරයන්. එතකොට ඒ අය බොජ්ජංගත් වඩනවා ප්‍රඥා දුරු කරන නීවරණ දුරු කරනවා. එතකොට සතර සතිපට්ඨානේ වඩනවා. ඉතින් මේ මේ වගේ ඒ අයට ආවෙනිකු ධර්ම විනයත් තුළ උසස් විදියට ගමනක් ගියා. ඉතින් මේ කාරණා කියලා ඒත් එක්කම කියනවා අපි භික්ෂුන් වහන්සේලාට ඉතින් ඔබ වහන්සේලාගේ සාස්ත්‍රුන් වහන්සේ පෙන්වන ප්‍රතිපදාවත් අපි යන ප්‍රතිපදාවක් වෙනසක් නැහැ නෝයි කියලා. පින්නතුනේ ඒ කාරණාව අපි භික්ෂුන් වහන්සේලා
බුදුපියාණන් වහන්සේට යම් අවස්ථාවක කියනකොට භාග්‍යතුන් වහන්සේ කියනවා මහණෙනි තථාගතයන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයා බොජ්ජංග 14 ආකාරයකට වඩනවා නීවරණ දස ආකාරයකට දුරු කරනවා ඔන්න පින්විතින බුදුපියාණන් වහන්සේ කරන විග්‍රහය බොජ්ජංග 14 ආකාරයක නීවරණ දස ආකාරයට මොකක් එකද ප්‍රඥාව එක්ක ඒ කියන්නේ අපි මේ කතා කරන ඊතරවීම කුළු ගැන්වෙන ඊතරවීම ඉස්මතු වෙන මේ මගක් එක්ක තමන් කරන දෙයක් නෙවෙයි 14 ආකාරයක බොජ්ජංග තමන් දුරු කරන එකක් නෙවෙයි දස ආකාරයක නීවරණ නමුත් අරායේගේ වැඩපිළිවෙල තුල ලෝකයේ තුල යම් සනසීමක් ලැබෙන එයාලටම ඇත්තම ඇත්තක් වූ ප්‍රතිපදාව. එතකොට පින්නතුනි අපේ බුදු පියාණන් සිපින්නෝනි කාමයන් මිදී ලෝකයේ තුල යම් සනසීමක් ලබන වැඩපිළිවෙලක් නෙමෙයි. එවැගේම ලෝකයේ තුල කෙනෙකුට ලැබෙන ශූන්‍යතාවකුත් නෙමෙයි. ලෝකයේ තුල ඉන්න කෙනෙකුට ලැබෙන ශූන්‍යතාවයක් නෙමෙයි. යමක් වූ ලෝකයේ තුල ශූන්‍යතාවක් නෙමෙයි බුදුපියන් වහන්සේ පෙන්වන්නේ. තමා වූ ලෝකයේ ශූන්‍යතාවකුයි බුදුපියන් වහන්සේ පෙන්වන්නේ. තමා දකින ශූන්‍යතාවක් නෙමෙයි. තමා වඩන මාර්ගයක් නෙමෙයි. තමා දුරු කරන සක්කාය දිට්ඨියක් ගැන නෙමෙයි බුදුපියන් වහන්සේ පෙන්වන්නේ. තමා දකින ඇත්තක් නෙමෙයි බුදුපියන් වහන්සේ පෙන්වන්නේ. තමා වූ අයිතිත්‍ය වැරද්ද ප්‍රායෝගිකව දකින අසාමාන්‍ය හැකියාවටයි පින්නතුනි ප්‍රතිපදාව මාර්ගය කියන්නේ. මොකද තමා වූ වැරද්ද ප්‍රායෝගිකව දකින. ඒ අසාමාන්‍ය චින්තන හැකියාවටයි පින්නතුනි බුදුපියාණන් වහන්සේ ප්‍රතිපදාව කියන්නේ. ඒ නිසා අපි බලන්නට ඕනේ ධර්මයේ තුල තමන් යම් වැඩපිළිවෙලක යනවනම් පළමු කාරණාව දෘෂ්ටිය සුවිසුද්ධ වීම එක දර්ශනීයට අනුගත. පින්නතුනි මේ ආශ්‍රව ප්‍රහාණය කරන වැඩපිළිවෙලක් බුදුපියාණන්සේ ධර්මයේ කියන්නේ. ඒ වැඩපිළිවෙල යම් චින්තනයක යෙදෙනවා නම් පින්නතුනි යම් මානසිකාරයක යෙදෙනවා නම් යම් විමසීමක යෙදෙනවා නම් ඒ කරන වැඩපිළිවෙල බුදුපියාණන්සේ පෙන්වපු වැඩපිළිවෙලමද නැත්නම් අර අන්‍ය තීර්ථක වගේ ලෝකයේ තුල තමාට තහවුරු වෙන తాවකාලික ධර්මයේ තුල යම් සැනසීමක් ලැබෙන වැඩපිළිවෙලක්ද ඒ වගේම තම තමන්ට හිතන විදිහට සූත්‍රයට ධර්මයට තමන්ට ගැළපෙන විදිහට ගල්පගෙන මනෝ සංකල්ප තුල යෝනිසෝ ප්‍රත්‍යක් නැතුව මග වැඩිමක් නැතුව සිත මුදුකන්වඤ්ඤ වීමක් නැතුව ඉතින් මේ කාරණා මුකුත්ම නැතුව තමා දකින සත්‍යයක් වූ නිවැරදි ප්‍රතිපදාවක නම් යන්නේ තමන්ට ආවේනික වූ තමන්ට ගැළපුණ අපි පින්නතුනි මේ අවස්ථාවත් මගහැරගත්ත වෙනවා. ඉතින් ඒ නිසා මේ කාරණා දරාගෙන අදත් අපි බුදුපියාණන් වහන්සේගේ මූලික බුද්ධ වචනය තුළ සත්‍යවාදීව පිහිටලා ප්‍රතිපදාවක් ඉස්මතු වෙන විදිහට අද අපි කතා කරන්නට යෙදෙන්නේ අපි මහත්යෙක් යොමු කළ ප්‍රශ්නයකට අනුව ඉතින් පසුව කළ ආරාධනාවකටත් අනුව මේ පින්නතුන් අහලත් ඇති මේ සූත්‍රය අචේල කාශ්‍යප සූත්‍රය මේ පින්නතුන් අහල ඇති අචේල කාශ්‍යප සූත්‍රය අපි ඒක තමයි කතා කරන්නට සූදානම් වෙන්නේ. හැබැයි මේ සූත්‍රය අහලා නම් අය අහන්න ඕනේ නේ? අහලා නම් දන්නවනේ. ඉතින් ඒ වැඩපිළිවෙලේ යන්නේ තියෙන්නේ අය අහන්න දෙයක් නැහැ නේ? අචේල කස්සප සූත්‍රයේ දුක ගැන බුදුපියාණන් විග්‍රහ කරනවා. අපි දන්න දුකද නෑ බුදුපියාණන්සේගේ දුක. බුදුපියාණන්සේ කියන්නේ දුකක් ඒ දුක. එතකොට අචේල කාශ්‍යප සූත්‍රය අහලා තියෙනවා නම් අය අහන්න දෙයක් නැහැ. මොකද ඉතින් ඒ වැඩපිළිවෙල යන්නනේ තියෙන්නේ. අය තවත් අහහා මොකද්ද? නේ? අහලා නැත්තම් අහන්න ඕනේ.
ඉතින් වැඩපිළිවෙල හම්බ වෙලා නැත්තම් අහන්න එපා. නේ? ඕ. එම මේ සුතං කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ මා විසින් මෙසේ අසන ලදී. භාග්‍යතුන් වහන්සේ කලන්දක නිවාප කියන වීලුවන ආරාමයේ වැඩවාසය කරන කාලේ භාග්‍යතුන් වහන්සේ සිවුරු හැඳ පෙරවැගෙන පාත්‍රයගෙන රජගහනුවර පින්ඳ පාතේ වැඩියා. එතකොට අචල කස්සප කියන කෙනා දුර ඉඳලා භාග්‍යතුන් වහන්සේ වඩිනවා දැකලා භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිත් සතුටු කතාවේ යෙදිලා එකක් පසෙව, ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ පැත්තක ඉඳලා අහනවා, බවත් ගෞතමය අපට ප්‍රශ්නයක් අහන්න ඉඩ ලැබෙනවා නම් කරුණක් විමසන්නද කියලා. ඔන්න එතකොට භාග්‍යතුන් වහන්සේ කියනවා කාශ්‍යපය මේ ඇතුළු ගමට පිවිසෙන කාලය. ඒ නිසා ප්‍රශ්න අහන්න කාලයක් නෙමේ කියලා. ආයි අචල කාශ්‍යප ඒකම අහනවා භාග්‍යතුන් වහන්සේ ඉඩක් ලැබෙනවා නම් ප්‍රශ්නයක් අහන්න. ආයිත් භාග්‍යතුන් වහන්සේ ඒකම කියනවා කාශ්‍යප මේ ඇතුළු ගමට පිවිසෙන කාලය කාශ්‍යප. ඒ නිසා මේ ප්‍රශ්න අහන්න කාලයක් නෙමෙයි කියලා ආයෙත් අචල කස්සප අර විදිහටම කියන මේ විදිහට තුන් වතාවක් අහනවා. හතරවෙනි වතාව අචල කස්සප මේක වෙනස් කරලා අහනවා. භාග්‍යතුන් වහන්සේ බොහෝ දේවල් ගොඩක් දේවල් අහන්න කැමති නැහැ බවත් ගෞතමයන්ගෙන් කියලා කියනකොට ඔන්න භාග්‍යතුන් වහන්සේ එතකොට කියනවා කස්සප කැමති දෙයක් තියෙනවා නම් අහන්නකො. එහෙනම් අවසර ලැබුණා. එතකොට ඔන්න කාශ්‍යප අහනවා බවත් ගෞතමෙහි දුක තමා විසින් කරන ලද්දක්ද? හොඳට අහන්න මේ කාරණාව ඈ. බවත් ගෞතමය දුක තමා විසින් කරන ලද්දක්ද? ඒ කියන්නේ තමන්මද මේ දුක හදාගන්නේ කියලා නේද අහන්නේ? ඔව්. එතකොට භාග්‍යතුන් වහන්සේ කියනවා ඔන්න මා හේව කාශ්‍යප එහෙම කියන්නේ එපා කාශ්‍යප. දැන් බුදු පියාණන් ඒක හරි කිව්වද? නෑ, එහෙම කියන්නේ එපා කිව්වනේ. ඔව්. ඔන්න ඒ කියන්නේ මොකද්ද? දුක තමා විසින් කරගන්න එකක්ද ඇහුවම මොකද්ද කිව්වේ? එහෙම කියන්න එපා කියනවනේ, එපා කියනවා. එතකොට දුක තමා විසින් කරගන්නක් නෙමෙයි නේද? භාග්‍යතුන් වහන්සේ මා හේව කාශ්‍යප එහෙම කියන්නේ එපා කාශ්‍යප කියලා කියනවා. එතකොට පින්නතුනි අපි අද කියනව නේද මට අද මේ දුක පෙර කරපුවානේ, පෙර කරපුවානේ මේ දුක් විපාක දෙන්නේ. අපි ධර්මයට ගලපලා කියනවද නැද්ද? කියනවනේ. ඒක ඇත්තද නැද්ද? තම තමන් සංසාරي කරපුවයි මේ මට අද දුක, තමන් තම තමන් කරගත්තු දේවලුයි මේ දුක, පෙර සසරේ කරපු අකුසලුයි මේ දුක කියන්නේද? බුදු පියාණන් වහන්සේ දැන් මෙතන හිම එකක් කියනවාද? භාග්‍යතුන් වහන්සේ මේ තමා විසින් කරගත්තු එකක්ද මේ දුක? මාහේව කාශප අපි මොකද්ද ඊනම් ඒ කියන්නේ? එහෙනම් අපි එහෙම කියනෝනේ නේ. එන ඒව පුස් නේද? එනට අචල කාශ්‍යප ඒ කියපු එක ඇහුවා. අපි අහයිද? අපි අහන්නේ නේ. එන අචල කාශ්‍යප ඒ කියපු එක ඇහුවා. ඒ කියපු එක අහලා තවත් විදියකට ඒ ප්‍රශ්නේ අහනවා. එහෙනම් භාග්‍යවත් බවත් ගෞතමය දුක මාහට අනුන් විසින් කරන ලද්දක්ද? දැන් මොකද අතන හැවේ? දුක තමන් කරන දෙයක්ද මාහේව කාශ්‍යපක? දැන් මෙතන නම් එහෙනම් බවත් ගෞතමිය දුක මාහට අනුන් විසින් කරන ලද්දක්ද? මෙරමා, ඒ කියන්නේ අනුන් මාහට කරන ලද්දක්ද? එතකොටත් භාග්‍යතුන් වහන්සේ කියනවා මාහේව කාශ්‍යප එහෙම කියන්නේ එපා කාශ්‍යප. එතකොට අනුන් තමන්ට කරන දෙයක්ුත් නෙමෙයි නේද?
ඒකටත් කියන මොකද්ද මායවකාශප අනුන්මාහට කරන ලද්දක්ද කියලා මායවකාශප එහෙම කියන්නේ පාකාශප එතකොට බින්නතුනි අදාපි කියනවා නේද මොකක් කරේ සිදුවීමක් මුල් කරගෙන එයා නිසා පුදුම දුකක් නේ මට ඒගොල්ලෝ නිසයි මේ දුක මට අනුන්ගේ දුකක් නේ කරගහගත්තේ ඔය සංසාරේ ඉඳන් බැඳිලා එන එහෙම අකුසලයක් නේ මේ බැඳීමක් එක්ක දුක් විපාක දෙන්නේ එහෙම කියන්නේ නැද්ද එහෙම කියනෝනේ ද ඒව පුස්ද නැද්ද ඒව පුස්නේ ආ මේ දුක හොයන්නේ ඈ ඊළඟට කාශ්‍යප අහනවා බවත් ගෞතමය එහෙනම් දුක තමා විසින් කරන්නෙත් නොවේ නම් අනුන් විසින් තමාට කරන්නෙත් නොවේ නම් ඉබේ හටගත්තද භාගතුනස දුක තමා විසින් කරන්නෙත් නොවේ නම් අනුන් විසින් තමාට කරන්නෙත් නොවේ නම් ඉබේ හටගත්තද මොකද්ද හිතන්නේ තමත් නෙමෙයි අනුනුත් නෙමෙයි නා දුක කොහොමද හටගන්නේ හටගන්නේ දැන් අපිට මොකද හිතෙන්නේ දැන් අපි දන්නේ නැද්ද දුක මම දන්නවනේ ඇවිල්ලා නැද්ද දැන් දුක අවිද්‍යාව නිසානේ තණ්හාව නිසා නෙමෙයිද අපි දන්නේ නැද්ද ඇවිල්ලානේ අවිද්‍යාව නිසානේ තණ්හාව නිසානේ පටිසමුපාද දෙකේ නැති නිසානේ තමා කියලා යෙදෙන නිසානේ දුක ප්‍රත්‍යයෙන් නිපදීමක් නේ දුක ඉදම් පච්චේතාව දැක්කේ නැති නිසානේ දුක තමා කියලා යෙදුන් නැත්තම් දුක නෑනේ දැන් අපි දන්නවනේ අපි දන්නේ නැද්ද දුක එතකොට අපි දන්නවා නේ අපි බලමු අපි දන්නවද කියලා පින්නතුනි එවනාට ඊට ඉස්සල්ලා කියනෝ නේද දුක තමා නෙවෙයි කියලා කියන්නේ නැද්ද එතන අපි කියන්නේ තමා වැරදි කියලා යෙදුන් නැත්තම් දුක නැහැ කියලා අපි කියන්නේ නැද්ද තමා කියලා යෙදෙන නිසයි දුක පටිසම්පාද දෙකේ නැති වෙන දුක තමා කියලා යෙදුන් නැත්තම් දුක නැහැ ඒක ඇත්තද නැද්ද සක්කාය දිට්ඨියත් එක්ක ධර්ම ධර්මයේ ගලපලා තමා කියලා යෙදුන් නැත්තම් දුක තියනවද නැද්ද නැනේ තමා කියන වැරද්ද දුරනොන් දුක නෑනේ එහෙනම් ඊට ඉස්සෙල්ලා කියනවනේ දුක තමා නෙවෙයි කියලා බුදු පියාණන් වහන්සේ මොකද හිතන්නේ අපි කියනවා මොකටද මන් දන්නේ මේ සාපේක්ෂව බලලා කියන්නේ තමා කියලා වැරද්ද මිදුනොත් දුක නෑ තමා කියන වැරද්ද යෙදුනේ නැත්තම් දුක නෑ හැබැයි බුදු පියාණන් සතන කියනවා මොකද්ද තමා නෙවෙයි දුක කියලා දැන් අපි මොකද්ද මෙතන මේ කියන්නේ අපි පින්නතනි ඔක්කොම දන්නවනේ ඒකයි ප්‍රශ්නේ අපි ඔක්කොම දන්නවා ඒකයි ප්‍රශ්නේ දැන් අතල කාසප පටිසම්පාදයක් දන්නවද සකය දිට්ඨියක් දන්නවද තමා කියලා වැරද්දක් ගැන දන්නවද පංච උපාදාන ස්කන්ධයක් දන්නවද අවිද්‍යාව තණ්හාවක් කියලා එකක් දන්නවද අපි අවිද්‍යාවක් දන්නවා සංකාරයක් දන්නවා මං විඥානයක් දන්නවා මං තණ්හාවක් දන්නවා පටිසමුප්පාදයක් දන්නවා සක්කාය දිට්ඨිය ගැනත් දන්නවා ඒ වුණාට දුක අපි බලමු දන්නවද කියලා ඔය ටික දන්නේ කවුද පින්වතුනි ඔය 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 කතා කරපු ටිකද දුක දන්න දකින්න කෙනා මඟක් එක්ක යෝනිසෝ මනසිකාරය දන්න දකින්න කෙනෙක් නේද ඔය ටික දන්නේ ඒක නා හැර කෙනෙක් දන්නවද දන්නේ නේ ඒක නා හැර කෙනෙක් දන්නේ එතකොට ඒ ටික දන්නේ නැත්තම් අර ටික දන්නවද දන්නව මොනවද පාලි වචන ටිකක් අර ගිරව්වගේ තලු මරපුවා මන් දන්නවා කියලා සෘතවාපුචද්දෙන බව පින්වන්නේ නේද
ඒකලානීතින් සසරේ යනවා පින්තුනේ ඉස්සෙල්ලම න අජානාමි භගවා ජානාමි මොකද්ද භාග්‍යතුන් වහන්සේ දන්නේ මම දන්නේ නැහැ සත්‍ය දකින්නකල් එතර වෙනකල් මොකද්ද න අජානාමි භගවා ජානාමි භාග්‍යතුන් වහන්සේ දන්නේ මම දන්නේ නැහැ අපි අපි ඔක්කොම දන්නවා තමන්ට තමන් අවංක වෙන්න පිළි තමන්ට තමන් සත්‍යවාදී වෙන්න එහෙම හික්මුණ තනයි සද්ධාව ඇති වෙන්නේ නොදන්නාකමින් අසරණ බවින් බුදු පියන් වහන්සේ සරණ යන්න කොහොමද නොදන්නාකමින් අසරණ බවින් බුදු පියන් වහන්සේ සරණ යන්න අපි ඔක්කොම දන්නවා හැබැයි අවිද්‍යාව තුල සක්කාය දිට්ඨිය කිඳා බෑගෙන දුගතියට පාර හදා හදා ඉන්නේ නමුත් අපි ඇහුවත් ඔක්කොම දන්නවා ඔක්කොම දන්නවා දන්නේ කොහොමද ඊනම් පාලි වචන ටිකක් පින්නතුනි තමන්ට තමන් සත්‍යවාදීව සරණ යන්න බුදු පියාණන් වහන්සේ සරණ යන්න ඕනේ ධර්මයේ කියලා මොනව හරි අල්ලගෙන ලැබගෙන වාසය කරන්නද නෑ නෑ එතන වෙන්න මොකටද එතන වෙන්න එතන වෙනවා කියනකොට ධර්මයේ විශේෂයක් හැටියට මන් සියල්ල දන්නවා කියන උපාධියක්ද එතන වෙනවා කියනකොට නෑනේ බුදු පියනස එතර වීම ධර්මයේත් එක්ක කුළු ගන්නන්නේ මොකද්ද ආශීසෝක්ම සූත්‍රයේම පහුරක් නේ නේ දැනුම් සම්භාරයක විශේෂ උපාධියක් නෙවෙයිනේ අවිද්‍යාපත්‍ය සංකාර උපාධියද ඈ නෑනේ බුදු පියනස මොකකට සමාන කරන්නේ පහුරකටනේ පහුර සමාන කරේ බුදු පියාණන් වහන්සේ මෝඩකමටද සම්මාදිට්ඨියට අරුණෝදී යෝනිසෝ ප්‍රත්‍යිනුවන්ටද පහුර සමාන කරේ යෝනිසෝ ප්‍රත්‍යිනුවන්ටනේ එතකොට යෝනිසෝ ප්‍රත්‍යිනුවන නැතුව මන් දන්නවා කියන්නේ සංඥාවක්ද නැද්ද දන්න සියල්ල සංඥාවක්ද නැද්ද මේක මෙහෙමයි ආ ඒක මෙහෙමයි ආ ඕක මෙහෙමනේ මේ සියල්ල සංඥාද නැද්ද සංඥාව කියන්නේ ලෝක විහාරයක්ද නැද්ද ලෝක විහාරයක් නේ ලෝක විහාරයක් කියන්නේ යෝනිසෝ ප්‍රත්‍ය නුවණටද මෝඩකමටද මෝඩකමටනේ එතකොට පින්නතනේ යෝනිසෝ ප්‍රත්‍ය නුවණ නැතුව ඒ කියන්නේ මඟ වැඩිමනේ යෝනිසෝ ප්‍රත්‍ය නුවණ කියන්නේ එතකොට ඒ කාරණාව නැතුව මන් දන්න සියල්ල දන්නේ මෝඩකමටනේ මෝඩකම කියන්නේ ඥානවන්තකමද අඥානවන්තකමද අඥානවන්තකමනේ අඥානන්තවන්තකමට දන්න දේ හරිද වැරදිද අඥානවන්තකමට දන්න දේ වැරදිනේ මොකද්ද දන්න මොකක් වුණත් නේ දන්න මොකක් වුණත් හරිද වැරදිද වැරදිනේ ආ එහෙනම් බුදු පියාණන්ස ළඟ වංචනික වෙන්න එපා ධර්මයේ තුල තමන්ට තමන් සත්‍යවාදී වෙන. කල්යාණ මිත්‍රයෙක් එක්ක කවුරු හෝ කල්යාණ මිත්‍රයෙක් එක්ක හරි පාරේ එක්කන් යන්න අම්ම පස්සේ යන පුංචි දරුවෙක් වගේ වෙන. මොකද අද බුදු පියාණන් භාග්‍යතුන් වහන්සේ ජීවමානව නැහනේ. නේද? භාග්‍යතුන් වහන්සේ කිය කා පස්සේ යන්න කියලාද? කල්යාණ මිත්‍රයා පස්සේ කියලා. වෙන කව එක එකන පස්සේ යන්න කිව්වද? නැහනේ. කල්යාණ මොන කල්යාණ මිත්‍රයාද? බුදු පියාණන් සිකියපු කල්යාණ මිත්‍රය. අර බුදු පියාණන් සිකියපු ಗುಣධර්ම තියෙන කල්යාණ මිත්‍රයෝ ළඟට යන්න. අපි දන්න කල්යාණ මිත්‍රයෝ ළඟට නෙවෙයි ඈ. අන්න ඒ අය ළඟට ඔයම ඉන්න. අපි දන්න කල්යාණ මිත්‍රයෝ ඉන්නේ අපිට ගැළපිලා තවරලා. නේද? එයානේ බුදු පියාණන් සිකියපු කල්යාණ මිත්‍රය. නැත්තම් අර එහෙම ගිහිල්ලා ඊට පස්සේ හිටපු තැනක් නැති වෙයි නේද? ඒ කොහේ එකයි අයිත් දන්නේ නැහැනේ. නේ තමන්ගේ සංසාර ගමන ගමනේ තමන් අසරණ අසරණ කමට පිහිට වෙන කල්යාණ මිත්‍රයෝ ළඟට යන්න බුදු පියාණන්ස පෙන්නෝ සක්කාය නිරෝධ මාර්ගයේ එක්කන් යන අන්නේ කල්යාණ මිත්‍රයෝ ළඟට යන්න ඒ අය කියන්නේ මේ ධර්මය අහන්න පින්තුනි වෙන සරණක් නැහැ වෙන සරණක් නැහැ
ඊළඟට උන්වහන්සේලා කාශ්‍යප කියනවා දැන් මුලින්ම එහෙම මොකද්ද භාග්‍යතුන් වහන්සේ දුක තමා කරන්නද්ද වැරදි ඊළඟට දුක අනුන් නිසාද මාහේව කාශ්‍යප ඊළඟට ඇහුවා දුක තමා නෙවෙයි නම් බවත් ජෞතමය අනුනුත් නෙවෙයි නම් ඉබේද ඒකටත් මොකද්ද කිව්වේ මාහේව කාශ්‍යප ඒකත් එහෙම කියන්න එපා ඔන්න දැන් ඊළඟට අහනවා එතකොට බවත් ජෞතමයන් වහන්සේ දුක නැත්තේද ඒ කියන්නේ දුක නැද්ද කියලා අහනවා දුක තමාද කියනකොට අර විදිහ කිය දුක තමානේ අනුන් විසින් තමාද කියලා අහනවා ඒත් අර විදිහ කිය ඊළඟට ඒ දෙකම නෙවෙයි බීද කියලා අහනවා ඒත් නෙමෙයි කියනවා ඒ දැන් ඊට පස්සේ අහනවා භාග්‍යතුන් වහන්සේ දුක නැද්ද එහෙනම් නේ දුක නැද්ද කියලා අහනවා එතකොට භාග්‍යතුන් වහන්සේ කියනවා දුක නොම නැත්තේය අවදානින් අහන්න මෙතන දුක නොම නැත්තේ ඒ කියන්නේ දුක නැති නෑ දුක නැති නෑ එච්චරයි කිව්වේ දුක නැති නෑ කියලා විතරනේ කිව්වේ දැන් තව මොකුත් අපි ලුණු වැඹුල් ඕනේ නෑනේ බුදු පෙන්නසේ ඒ එච්චරයි කිව්වේ දුක නැති නෑ එච්චරයි ඊළඟට කියනවා මොකද්ද කාශ්‍යප දුක ඇත්තේ ඒ කියන්නේ දුක ඇත්තේ ඇත්තේ කියන්නේ මොකද්ද දැන් ඉස්සල මොකද්ද කිව්වේ දුක නැති නෑ ඒ කියන්නේ දුක තියෙනවනේ දුක නැති නෑ නේ තියෙනවනේ ඒ මුකුත් කතා කරේ නෑ දුක නැති නෑ ඊළඟට කිව්වා දුක ඇත්තේ දැන් දුක ඇත්තේ කියන්නේ මොකද්ද තියෙනවනේ මේ දුක ඇත්තේ කියනකොට තියෙනවද නෑ නෑ එහෙම කියන්නේ නෑ දුක ඇත්තේ කියනකොට තියෙනවා කියලා එකක් කිව්වද දැන් දුකට මොනම කටුත්වයකින් සුඛියත්වයට තියෙන බවක් නෙමෙයි මෙතන කතා කරන්නේ දුක ඇත්තේ කියන්නේ තියෙනව නෙමෙයි දුකට කටු කෙනෙක් කතා කරන්නේ නෑ මෙතන බෞද්ධයත් එක්ක කතා කරන්නේ නෑ දුක මෙතන දුක ඇත්තේ දුක නොම නැත්තේ ඒ කියන්නේ දුක නැති නෑ ඊළඟට දුක ඇත්තේ දුක ඇත්තේ කියන්නේ තියෙනවනේ මේ දුක තියෙනවා නම් හොඳට හිතන්න මේක දුක තියෙනවයි කියලා කියනවා නම් ඉස්සරලා මුලදිම තියෙන දුක කෙනෙක් එක්ක අචල කාසපට පෙන්නව නේද බුදු පියාණන් දුක තමාද කියලා අහනකොට තියෙනවා නම් කෙනෙක් එක්ක නිමේද දුක කතා කරන්න තියෙන්නේ බුදු පියාණන් කෙනෙක් එක්ක දුක කතා කරන්න දෙන්නෙම නෑ නේද අචල කාසපට එතකොට අපි මෙතන දුක ඇත්තේ කියන එකට තියෙනවයි කියලා දාගත්තාම මුලින්ම දුක තමාද කියලා අහනකොට මාහේව කාශ්‍යප එහෙම කියන්න ඉපා කිව්ව බුදු පියාණන්සිට වැරදිලාද? පින්නතුනි දුක ඇත්තේ කියන්නේ තියෙනව නෙමෙයි ඉදම් පච්චේතාවට බුදු පියාණන්සි දුක පෙන්වන්නේ ආර්ය න්‍යායක බුදු පියාණන්සි දුක පෙන්වන්නේ දුක නොම නැත්තේ දුක නැත්තේ නෑ දුක ඇත්තේ තියෙනවනේ මේ ඇස ඇතිකල්ලි රූප ඇත්තේ කන ඇතිකල්ලි ශබ්ද ඇත්තේ සිත ඇතිකල්ලි අරමුණු ඇත්තේ එතකොට මොකක් ඇතිකල්ලිද දුක ඇත්තේ හොයන්න ඕනේ නේ හොයන්න එපාද හොයන්න ඕනේ හිතළු වෙන්න එපා වංචනික වෙන්න එපා මනෝලෝක වෙන්න එපා බාල පඬිතෙක් වෙන්න එපා මොකක් එක්කද මූලික බුද්ධ වචනේ එක්ක හිතළු වෙන්න එපා වංචනික වෙන්න එපා මනෝලෝක වෙන්න එපා මූලික බුද්ධ වචනේ එක්ක ඔන්න ඕක තමයි දුක ගැන අහපු අචල කාශ්‍යපට දුක දකින්න බුදු පියාණන් සිදුන්නු විග්‍රහය මොකද්ද
අවසන් දැන් කියලා ඉවරයි දුක ඇත්තේ ඒක තමයි සූත්‍රයේ දුකට දුකට විග්‍රහය කොහොමද ඇත්තේ දන්නේ නැහැ හැබැයි කියලා ඉවරයි අපි ඒකට තියනවා කියලා දාගෙන යෝනිසෝ මනසිකාරේ මේව දකින්නේ නැතුව අපි මනෝ සංකල්ප දාගෙන ඊට පස්සේ දඟලනවා දැඟලිල්ලක් ඒක දැඟලිල්ලක්ම විතරයි ඔන්න අතර කාසියට බුදු පියාණන් දුක ගැන අහනකොට දුක ඇත්තේ කිව්වම අනේ ඉතින් අපි වගේ තියනවා කියලා හිතලු දාගෙන තියෙන දුක ගැන නෙමෙයි ඊළඟට අහන්නේ අපි නම් තියෙනවා කියලා දාගත්තනේ. අචල කාසප එහෙම දාගත්තේ නෑ. එහෙම දාගත්තේ නැතු ඊළඟට අහනවා භාග්‍යතුන් වහන්සේ මං කියන එකට මාහේව කියනවා. මං කියන එක ප්‍රතික්ෂේප කරනවා. අවසාන දුක නැද්ද කියලා ඇහුවම දුක ඇත්තේ කියලා කියනවා. දැන් බලන්න අචල කාසපට තේරෙන්නේ නෑ. අපිට තේරුණාට නේ අපිට තේරුණා අචල කාසපට තේරුන්නේ ඇයි අපි වගේ නෙවෙයි නේ අචල කාසප මොඩයි නේද අපි අචල අපි නුවණක්කාරයෝනේ නේ අචල කාසපට තව තේරුන්නේ අචල කාසප උන ආයි කියනවා මොකද්ද උන ඊට පස්සේ කියනවා දුක මොකද්ද කියලා තේරුණෙත් නැති නිසා අචල කාසපට තේරුන්නේ නැති නිසානේ එතකොට ඔන්න බාග් ගෞතමයන් වහන්සේ බාග් ගෞතමිය එහෙනම් දුක දන්නේ නැද්ද බෞද්ධෝතුමයන් දුක දන්නේ නැද්ද? ඇයි බව බුදු පියාණන්සේ කියලා ඉවරයි. තේරෙන්නේ නැහැ. දැන් අපිට තේරුණාද? අපිට තේරිලා නැහැ. ඊළඟට නම් බෞද්ධෝතුමන දුක දන්නේ නැද්ද? ඔන්න එතකොට භාග්‍යතුන් වහන්සේ කියනවා කාශ්‍යප මං දුක දන්නවා. මං දුක දකිනවා. අන්න එතකොට කියනවා භාග්‍යතුන් වහන්සේ මට දුක කියනසේක්වා. භාග්‍යතුන් වහන්සේ මට දුක දේශනා කරන සීක්වා ඔන්න භාග්‍යතුන් වහන්සේට එහෙම කියනවා දැන් ඇයි මේ තේරුනේ නැති නිසා අපි නම් කියයිද හා තියනවා කියලා ගත්ත තෙරුවන් සරණයි කිව්වා අපි ගියා භාග්‍යතුන් වහන්සේ ළඟින් ඔන්න බලන්න එදායයි අද අපි අතරේ වෙනස ඈ ඔන්න භාග්‍යතුන් වහන්සේ කියනවා කාශ්‍යප යම් විඳීමක් දුක කොට දරාගෙන ඒ කියන්නේ මෙතන අර්ථයත් එක්ක කුළු ගන්නව ගන්නේ මිය යම් විඳීමක් දුක කොට දරාගෙන ඒ කියන්නේ යම් විඳීමක් දුක කොට දරාගෙන කියනකොට සුඛියත්වේ පිහිටලානේ පිහිටලා ඔන්න දැන් අර දැන් මේ වෙනස්ම කාරණාවක් බුදු පියාණන්සේ කියන්නේ දැන් එකට එක ඈඳන් ඉපා ඒ අවස්ථාවේ ඒ කියනකට අනුගත වෙන්න. ඒ අවස්ථාවේ බුදු පියාණන් සා මුල නඳාග අනුන් පිළිවෙල කරන ධර්මයේ කතා කරන්නේ. අපි වගේ අපිට එන හිටලු කතා කරන්නේ නැහැ නේ බුදු පියාණන් වහන්සේ. නේ? ඔහි එන වාචාලකමට කියවන්නේ නැහැ බුදු පියාණන් වහන්සේ. හරි ලස්සනට මුල නඳ අග පිරිසුදු අර්ථ ව්‍යඤ්ජන සහිතව බුදු පියාණන් වහන්සේ ධර්මයේ කතා කරන්නේ. ඉතින් ඒ නිසා ඊ දැන් ඒ කියන එක. එතකොට ඔන්න කියනවා කාශ්‍යප යම් මිදීමක් දුක කොට දරාගෙන ඒ කියන්නේ දුක කොට දරාගත්ත කියන්නේ සුඛියත්වේ පිහිටලා නේද දරාගත්ත කියනකොට ඔව් මේ විඳීමක් ඔන්නෑ දැන් මොකද කියන්නේ යම් විඳීමක් දුක කොට දරාගෙන ඒ කියන්නේ සුඛියත්වේ පිහිටලා පසුව දුක තමා කරන ලද්දක් ඇයි මෙසේ කියමි එතකොට කියනවා විතරක්ද කියනවා විතරක් නෙවෙයිනේ අතන කියවනේ දුක කොට දරාගෙන කියලා ඒ කියන්නේ ඒ මතේම දරාගෙන ඉන්නේනේ ඒ මතේ දරාගෙන එසේ කියමින් සාස්වත දෘෂ්ටියට දැන් මතයත් එක්ක නේද වචන ටිකින් දෘෂ්ටියට ගියේ ඉන්න කෝණයත් එක්කනේ ආයි දර විඳීමක් දුකකට කෝණේ ඉන්නේනේ අන්න එහෙම සාස්වතේ දෘෂ්ටියටද ඊළඟට අවධානින් අහන්න දුක අනිකෙක් කෙරේ අනෙකෙක් නිමියයි මතය දරාගෙන පසුය උච්ඡේද දෘෂ්ටි සහගතව ඒ කියන්නේ බාහිර යමක් හෝ උච්ඡේද දෘෂ්ටි මේ උපච්ඡේද දෘෂ්ටි ඈ උපච්ඡේද දෘෂ්ටි සහගතව ඒ කියන්නේ බාහිර යමක් හෝ
කර්මයක් නිසානේ උපච්ඡේ දෘෂ්ටියත් එක්ක උපච්ඡේ දෘෂ්ටිගත දෘෂ්ටිගතව වේදනාවෙන් පිරෙන තැන ඒ විදිහ චින්තනයක් එක වේදනාවෙන් පිරෙන තැන දුක අනුන් කරන ලදයි කියමින් උච්ඡේද දෘෂ්ටියට පැමිණේ හොඳට දරා ගන්න මේ කාරණාව ඈ දෘෂ්ටි දෙක කියලා ඉවරයි බුදු පියාණන් වහන්සේ දුකේ විග්‍රහයත් එක්ක මොන්නේ දැන් අපිට දුක හොයන්න තියන්නේ ඈ ඕ මොන කල්යාණ මිත්‍ර උපකාරය ඕනේ ඒකටනේ නේද පොතේ කියලා දීලා හරි කියන්න නෙවෙයිනේ උහුම කී කියලා ඕ ඉතින් හොඳට දරා ගන්න මේ කාරණා ඔන්න එතකොට දුක තුල දෘෂ්ටි දැන් පෙන්වලා ඉවරද නැද්ද බුදු පියාණන් වහන්සේ සාස්වතේ උච්ඡේදේ උපච්ඡේදයක් පෙන්වුවා महा करुणावें बलानी की मुल मेदाग असन पीलिवेल्ट कीलरा उन्न दुष्टि वेल्टे यान विधिय दुख विग्रह दिखीवा विग्रह दुष्टि पेन्ना बुद्धिपैन विधी मेके दुख विधी मे मे आप इसमें विग्रह करगा काश भी तथागत අරවිදී කියලා කියනවා කාශ්‍යප මේ විදිහට දෘෂ්ටි වලට යනවා කාශ්‍යප තථාගතයන් වහන්සේ දහම් දේශනමේ මෙන්න මේ අන්ත දෙකට නොයා මධ්‍යම ප්‍රතිපදාවේ සිටීමටය ඔන්න දැන් මැදුම් පිළිවෙතෙහි පිහිටා දුක දකින්න බුදු පියන් වහන්සේ දුක ගැන ධර්මීය විග්‍රහ කරනවානේ ඕ ඔන්න දැන් දුක ගැන කියන්නේ ඈ අපි දන්න දුකද නෑ බුදු පියන් වහන්සේ කියන්නේ දුක ඈ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාරයෝ වෙති සංකාර ප්‍රත්‍යයෙන් විඥානේ වෙයි මෙසේ මේ හුදු දුක රැස් වේ හට ගැනීම වේ ඔන්න බුදු පියන් වහන්සේ දුක ගැන කිව්වා මොකද්ද දැන් කිව්වේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාර සංකාර ප්‍රත්‍යයෙන් විඥාන මෙසේ මේ දුක රැස් වේ දැන් මෙතන දුක පින්වන්නේ කොහොමද තියෙන දෙයක් හැටියටද තවත් වූ යමක් හැටියටද නෑ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාර සංකාර ප්‍රත්‍යයෙන් විඥාන මෙසේ දුක රැස් වේ දැන් තියෙන දුකක්ද නැති දුකක්ද තියෙනවත් නැද්ද එහෙම මොකුත් කතා කරන්නේ නැහනේ මෙසේ විග්‍රහයකින් දුක විග්‍රහ කරන බුදු පැනසනේ ඕ පින්තුනේ දැන් අතන අචල කස්සප ඇහුව ප්‍රශ්නවල අවසානයේම බුදු පියාණන්සේ මොකද්ද කිව්වේ කාසප දුක නැත්ති නෑ නොම නැත්ති කියවනේ දුක නැත්ති නෑ දුක ඇත්තේ මෙතන ඇත්තේ වෙන විදිහක ඇත්තේ කියන කාරණාවක් එක බලන්න ඇත්තේ කියන කාරණාව වෙන විදිහට මෙසේ කියලා දුක රැස් වීම විග්‍රහය කළානේ බලන්න මේ කාරණාවත් එක්ක ඊළඟට අවිද්‍යා නිරාශේෂ විරාග නිරෝධයෙන් සංකාර නිරෝධයි සංකාර නිරෝධයෙන් විඥාන නිරෝධයි ඒ කියන්නේ අවිද්‍යා සංකාර විඥාන නිරෝධ මෙසේ මේ දුක් රැසේ निरोधे दुखे रस्सी मुखोमद विग्रह करे दुख के नादि अविद्या प्रत्यय संकार संकार प्रत्यय विज्ञान मिसे दुख रस्सी इन दुख निरोधे पिन्नी अविद्या निराशे से विराग निरोधे संकार निरोधे संकार निरोधे विज्ञान निरोधे मिसे मे दुख रसे निरोधे उन्न सूत्र इवराई දැන් මොකද හිතෙන්නේ දැන් දුක දන්නවනේ දුක රැස් වෙන විදිය දන්නේ නැද්ද දන්නවනේ දුක නිරෝධ වෙන විදිය දන්නවද රැස් වෙන විදියක් නෙවෙයි නිරෝධ වෙන විදියක් දන්නවද නැද්ද දන්නවා ඒ කියන්නේ අපි දැන් දුක දන්නවනේ ඒ කියන්නේ දැන් පින්නතුනි අපි අද කියනවා නේද පංච උපාදානස්කන්ධය තමා කියලා ගත්තේ නැත්නම් ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන වලට ඇලුනේ නැත්නම් ප්‍රශ්නයක් නෑ දුකක් නෑ කියලා අද අපි කතා කරන්නේ නැද්ද මේ පේන හෙන දැනෙන දැනගන්න මේ රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණුත් එක්ක ඇලුනේ නැත්නම්
දුකක් නෑ ප්‍රශ්නයක් නෑ ඇලුනොත් තමයි ප්‍රශ්නේ ඇලුනොත් විතරයි සක්කාය දිට්ඨියත් ඇලුන් නැත්තම් සක්කාය දිට්ඨියත් නෑ ඇලුනොත් විතරයි දුක සකස් වෙන්නේ ඇලුන් නැත්තම් දුක සකස් වෙන්නේ මේ විග්‍රහය ලෝකයේ තුල අද මේ වෙනකොට හරියලාද නැද්ද ධර්මයේ ඉන්නේ ධර්මයේ එකම ඉන්න අය තුල නෙවෙයිද මේක තියෙන්නේ මේ ක්‍රිස්තියානි මුස්ලිම් අය ළඟම එකක් නෑනේ නේද ඒතර අමු පුතත් දෙල්ලකට නෑනේ ධර්මයේ තුල ඉන්නේ කාලඟට මේක තියෙන්නේ මම නයිති විග්‍රහ කරන්නේ ශ්‍රුතවත් පුතත්ජනෝ අන්න ඊළඟ අයලඟ නැද්ද ඔන්න ඔයනි කෝණයක් ඇහෙන පේන දකින ඇසෙන දේත් එක්ක රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු එක්ක ඇලුනේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ දුකක් නැහැ ගැටුනේ නැත්තම් දුකක් නැහැ තමා කියලා ගත්තේ නැත්තම් දුකක් නැහැ ගත්තොත් තමයි දුක නැද්ද මේක පංච උපාදානස්කන්ධයේට ඇලුනේ නැත්තම් දුකක් නැහැ නේ එහෙම විග්‍රහයක් කරන්නේ නැද්ද එහෙම න්‍යායක් තියෙනවනේ ද අපි අද අතරේ ධර්මයේ තුලම ඉන්න අය අතරේ පින්නතුනේ බුදු පියාණන් වහන්සේ මෙතන දුක රැස්වීම මොකද්ද කරන විග්‍රහය අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාර සංකාර ප්‍රත්‍යයෙන් විඥාන විඥාන මිසේ දුක රැස්සේ හොඳට අහන්න දැන් මෙතන බුදු පියාණන් වහන්සේ දුක රැස්වීම කියන්නේ කොහොමද එතකොට අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාර සංකාර ප්‍රත්‍යයෙන් විඥාන මිසේ දුක එතකොට පින්නතුනි පංචෝපාදානස්කන්ධය මම කියලා ගත්තත් ගත්තේ නැතත් ඇලුනත් ඇලුනේ නැතත් තණ්හා කළත් නොකළත් අවිද්‍යාව නිරෝධය නොදක අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාරණං ගත්තේ නැතත් සංකාර ගත්තත් සංකාර ඇලුනත් සංකාර ඇලුන් නැතත් සංකාරද නැද්ද ආ තණ්හා කරත් සංකාර තණ්හා නොකරත් සංකාර ඉතින් දුක රැස්සෙනවනේ බුදු පියාණන්සේ විග්‍රහය ඒකනේ ඇලුනත් සංකාර නොඇලෙන්නේ ඒත් සංකාර තණ්හා කරන්නේ ඒත් සංකාර තණ්හා නොකරන්නේ ඒත් සංකාර ඉතින් දුක නෙවෙයිද දැන් ඒකට අපි මනෝ ලෝක හිතලු හිස් නේද පුස්නේ දේවා නේ පුස්නේ පින්නතුනේ ඇස කියන්නේ මොකද්ද තියෙන එකක්ද නැති එකක්ද ඇස කියන්නේ වෙන මොකක් හරිද පින්නතුනේ ඇස කියන්නේ සංකාරයක් මොකද්ද ඇස කියන්නේ සංකාරය හැබැයි අපිට තියෙන එකක්ද නැද්ද එතකොට සංකාරයක් කියනකොට සංකාරයේ නිර්වචනය මොකද්ද අනිත්‍යනේ එතකොට සංකාරයේ නිර්වචනයම අනිත්‍ය නම් දැන් අය අපිට සංකාරයේ අනිත්‍ය කරන්න දෙයක් තියනවද සංකාරයේ නිර්වචනයම අනිත්‍ය නම් අය අපිට සංකාරයේ අනිත්‍ය කරන්න දෙයක් තියනවද නෑනේ එතකොට පත්‍යනුප්පන්න ධර්මයක් තමා සංකාර සංකාරපත්‍යෙන් උප්පන්න ධර්මයක් වූ විඥාන්නේ එතකොට මොකද්ද දැන් මේක සංකාර කියන්නේ විඥාන කියන්නේ පටිච්ච සමුප්පාදයේද පටිච්ච සමුප්පාද ධර්මයක්ද සංකාර කියන්නේ මොකද්ද පටිච්ච සමුප්පාද ධර්මයක් විඥාන කියන්නේ පටිච්ච සමුප්පාද ධර්මයක් මේ පටිච්චසමුප්පාදේ නෙමේ මේ කතා කරන්නේ පටිච්චසමුප්පාදේ නෙමේ බුදු පියාණන් වහන්සේ මෙතන බුදු පියාණන් වහන්සේ මෙව පටලව ගන්න එපා අපේ හිතළු දාගෙන දුකට විග්‍රහය දුන්නේ පටිච්චසමුප්පාදයක් කියලා නෙමේ පින්නද පටිච්චසමුප්පාද ධර්මයක් වූ සංකාර සකස් වීම පටිච්චසමුප්පාද ධර්මයක් වූ විඥානෙ දැන ගැනීම මොකද්ද මොකද්ද දැන් ප්‍රතිපදාවකට එතන නිස්මතු වී යුත්තේ ඒ වෙන සම්මර්සණේනි පටිච්චසමුප්පාද ධර්මයක් වූ සංකාර
පටිසම්පාද ධර්මයක් වූ විඥානය කියන්නේ මොකද්ද? වෙන සම්මර්සණයනේ. එතකොට ප්‍රායෝගික අවස්ථාවේ ඔය මේ දුක හොයන්නේ ඔය සම්මර්සණය අනිත්‍යයිද නැද්ද? ඇයි ඔය සම්මර්සණය මොකද්ද? සකස් වීම සංකාර විඥාන දැන ගැනීමනේ. ඉතින් මේ සකස් වීමම කියන සංකාරකේ නිර්වචනය අනිත්‍යනේ. එතකොට මේ සංකාරය කියන්නේ මොකද්ද? ඒක එකක් මේක එකක්ද? සංකාර කියන නිර්වචනයම අනිත්‍ය. එතකොට මේ සම්මර්සනේ නිට්ටියද අනිත්‍යද? අනිත්‍යනේ. අපිටද සංකාර කොහොමද හම්බෙන්නේ? අපිට තියෙන සංකාරය අනිත්‍යයි. මේ මූලික බුද්ධ වචනයත් එක්ක ප්‍රතිපදාවට කතා කරන්නේ. අපිට මොකද්ද වෙලා තියෙන්නේ? තියෙන සංකාරනේ මේ දනිත්‍ය අනිත්‍ය. බුදු ගැන කියන සංකාර අනිත්‍යයි. එතකොට අපි තියෙන සංකාර කියලා නොගත්තට අනිත්‍ය කියන විග්‍රහය තුළ අපිට තියෙන සංකාරයක්ද නැද්ද අනිත්‍ය? හැබැයි බුදු පියන් වහන්සේ පෙන්වන සංස්කාර විග්‍රහයේ පින්නතුනි, සංස්කාර විග්‍රහයම අනිත්‍ය. සංකාර අනිත්‍ය නෙවෙයි. එතකොට පින්නතුනි, දුක දකින්නවා කියනකොට විඥාණය දැනගැනීම සම්මර්සණය ප්‍රතිපදාවට විඥානය කියන්නේ මොකක්ද දැනගැනීමනේ. ඊ දැනගැනීම සම්මර්සණය අනිත්‍ය වෙනවා කියන්නේ මොකද්ද? දැනගැනීම සම්මර්සණය මොකක්ද මේ ප්‍රායෝගික අවස්ථාවේ? ඒ සම්මර්සණය නිට්ටයද අනිත්‍යද? සම්මර්සණය කියන්නේ මොකද්ද? සකස් වීමක් නේ. ඒක අනිත්‍ය වෙනවා කියන්නේ මොකද්ද ඒක? ඒක අනිත්‍ය වෙනවා කියන්නේ සම්මර්සණය අනිත්‍යයිනේ. අනිත්‍ය සම්මර්සණය දැක්කා වෙනවනේ. එහෙනම් එතනට යන්න, එහෙම හොයන්න පාදක වෙන්න ඕනේ මොකද්ද? විඥාණය සකස් වීම සම්මර්සණය, ඒ කියන්නේ පරිසම්පාද ධර්මයේ පටිච්ච සමුප්පාද නෙමෙයි. පරිසම්පාද ධර්මයක් වූ විඥාණය හෙවීම තුල පරිසම්පාද ධර්මයක් නෙන් හොයන්නේ. දැන් පටිසමුප්පාදයක් නෙවෙයි. පටිසම් හෙවීම පටිසමුප්පාද ධර්මය නේ. ඒතකොට හෙවීම තුල කෘත්‍ය මොකද්ද විය යුත්තේ? පටිච්ච සමුප්පාදය. අන්න එතනදී හම්බ වෙන්නේ මොකද්ද? පටිසමුප්පාද ධර්මයක් වූ විඥාණය, පටිසමුප්පාද ධර්මයක් වූ සංකාර, පටිසමුප්පාද ධර්මයක් බවට. කොහොමද? ඇයි පටිසමුප්පාද ධර්මයක් වූ විඥාණය හොයනකොට පටිසමුප්පාද ධර්මයක් බවට සංස්කාර හම්බ වෙන තැන නේද පටිච්ච සමුප්පාදය දැක්ක වෙන්නේ? ලේබල් එකක් නෙමේ, එකකට එකක් පස්සේ නෙමේ, මේක ළඟට ඊළඟ එක නෙමේ. පටිසමුප්පාදයේ ධර්මයේ හොයන තැන පටිසමුප්පාදයක් කියලා හම්බ වීමයි ප්‍රතිපදාව කියන්නේ. විඥාණය හොයන තැන සකස් වීම හම්බ වෙනවද එතකොට? නෑ නෑ. කෝකද හොයන්නේ? පටිසමුප්පාද ධර්මයක් ලැබෙනවද? දෙකම හම්බ වෙන්නේ නෑ. යෝනිසෝ ප්‍රත්‍ය වේලා ඈතර වෙනවා. එතකොට මෙන්නදී ඉස්සලම අචල කාශ්‍යප ඇහුව ප්‍රශ්නේ එක, අචල කාශ්‍යප දුක ගැන ඇහුවම බුදු පියන්නස මොකද කිව්වේ? දුක මෙසේ ඇත්තේ. කොහොමද කිව්වේ? මෙසේ ඇත්තේ. ඊළඟට දෘෂ්ටි වලට යන බව පෙන්වීම මොකක් එක්කද? දුක් විඳීම එක්ක. දෘෂ්ටි වලට යන විග්‍රහය බුදු පියාණන් මොකක් එක්කද කතා කරේ? දුක් විඳීම එක්ක දැනගන්න තැනනේ. දුක ගැන විඳීම එක්ක වටහා ගන්න තැනනේ. ඒත් එක්කනේ බුදු පියාණන් දෘෂ්ටි පෙන්වන්නේ. ඔව්. එතකොට විඳීමක් එක්ක කතා කරපු තැනයි දෘෂ්ටි පෙන්වන්නේ බුදු පියාණන් නේ. එතකොට විඳීමේ දුක හරිද වැරදිද?
එතකොට එහෙනම් ඒ වැරද්ද ඉස්සලම දැනගන්න ඕනේ විඳීමේක දුක කතා කරන තැන වැරදි. එතකොට දුක හොයද්දී දෘෂ්ටි වලට යනවදයි නෑනේ. හැබැයි එව්වා දැනගෙන පස්සේද දුක හොයන්නේ? ඒ වැරද්ද දැනගෙනද? නෑ නෑ, ඒ විග්‍රහය එක්කම විඳීම දුක් විඳීම විග්‍රහය තුලින් දෘෂ්ටි වලට යාම දුක හොයන්න යන තැන. මේ ඒ විග්‍රහය අහනකොට ඒක අහලා ඉවරලා ඊට පස්සේද දුක ගැන හොයන්නේ? නැත්නම් ඒ විග්‍රහයත් එක්කම අන්තවලින් මිදිලා මැදට අනුගත වීමද ප්‍රතිපදාව කියන්නේ? ආ, ඊ එහෙන විග්‍රහයත් එක්කම මොකක්ද එන විවිත්තේ? විතක්ෂණය අත්තං උපපරික්කති පටිපුච්චා විනීත විමර්ශනේ. නේ, මේ ටික නේද ප්‍රතිපදාවේ කෘත්‍ය? ආ, ප්‍රතිපදාවේ කෘත්‍ය ওই ටික ඈ. පින්නතුනේ, ලෝක විහාරේ අදිවචන ප්‍රඥප්ති නිරුක්ති ව්‍යාකරණ ව්‍යංජන මේ කිසිම විග්‍රහයකින් කතා කරන්න බැරි එකම දේ දුක. අපි දන්න දුකද? නෑ, බුදු පියාණන් වහන්සේ කියන දුක. දුක කතා කරන්න යන හැම තැනකම දුක් විඳීමක විග්‍රහයක් මිස දුකට විග්‍රහයක් පත්‍ය උප්පන්න බවක් එකයි කතා කරන්න තියෙන්නේ. බුදුපියාණන් දුක කියන හැම තැනකම දුක ගැන කතා කරන්නේ පින්නතුනේ ආර්ය කෝණේ එක. එතකොට ඒක යෝනිසෝපනසිකාවේ එක්ක මඟට මේ ඇතිකල්ලි මේකෙන් න්‍යාය එක්ක. හැබැයි ලෝකයේ තුල කෙනා බෞස්ෘත විය යුතුයි මේ කාරණාවත් එක්ක. හැබැයි බෞස්ෘතභාවයේ තුල läග ගැනීමට නොවේ, කල්යාණ මිත්‍යයන් නැවත නැවත ඇසීමෙන් හික්මීම කරා යාමට. ඒක ලැබීමක් නෙවෙයි. බුදුපණසේ විග්‍රහ කරන දුක ලැබීමක් නෙවෙයි. හැබැයි දුක මොකද්ද කියලා ඇසිය යුතුමයි. දුක ගැන විග්‍රහය ඇසිය යුතුමයි. නැත්තම් කොහොමද දුක දැනගන්නේ? හැබැයි ඒක ලැබීමක් නෙවෙයි. මෙතන දුක කියන කාරණාව ලැබීමක් විඳීමක් එක නෙමේ කතා කරන්නේ. හැබැයි ලෝකේ කතා කරනකොට පින්නතුනි සැප දුක දෙකම කතා කරනවා. මොකක් එක්කද? විඳීමක් එක්ක. ලෝකේ කතා කරනකොට සැප දුක දෙකම කතා කරනවා. හැබැයි විඳීමක් එක්ක කතා කරන්නේ. පින්නතුනි සැප විඳිනවා දුක් විඳිනවා කියන එක නෙමේ දුක කියන්නේ. සැප විඳිනවා දුක් විඳිනවා කියන එක නෙමේ දුක කියන්නේ. ඔය කියන්නේ විඳීම. ඒක සැපද දුකද ඕකේ දෙන්නේ දුක කතා කරනකොට. සැප දුක කියන්නේ විඳීමක් එක්ක. ඕක නෙමේ දුක කියන්නේ. දුක කතා කරනකොට විඳීමක් ඇඳ ගන්න එපා. දුක කියන්නේ වෙනම, දුක් විඳීම කියන්නේ වෙනම. මේක වෙන වෙනම කතා කරන්නේ. මොකද්ද? දුක කියන්නේ වෙනම, දුක් විඳීම කියන්නේ වෙනම. මෙව දන්නේ නැත්නම් කොහොමද පින්නතුනි මේ මඟක් වඩන්නේ? මෙව දන්නේ නැත්නම් කොහොමද යෝනිසෝ මනසිකාරයක් උත්පාදනය කරන්නේ? මෙව දන්නේ නැත්නම් කොහොමද අපි අනිත්‍ය සම්මර්සණයක් දකින්නේ? දුක කියන්නේ වෙනම, දුක් විඳීම කියන්නේ වෙනම. හැබැයි ඔය විඳීමත් එක්ක කතා කරන සැප දුක අදුක්කම දුකත් දුකක්. මොකද්ද? දුක කියන්නේ වෙනම, දුක් විඳීම කියන්නේ වෙනම. හැබැයි විඳීමක් එක්ක කතා කරන ඔය සැපත් දුකත් අදුක්කම දුකත් දුකක්. සැප දුක අදුක්කම දුකත් දුකක්. හැබැයි දුක වෙනම, දුක් විඳීම වෙනම. ඔය දුක නෙවෙයි බුදු පියාණන්සේ දුක කියන්නේ. කොච්චර හිතන්න කාරණා තියෙනවා. හැබැයි අචල කස්සප සූත්‍රයේ දුක කතා කරන්නේ ඔය විග්‍රහය නැතුව. පින්නතෙන් එතන සුඛියත්වයක් තාත්තික බවක් කතා කරන්න බෑ. මොකද එතන බුදු පියාණන්සේ ලෝකයට ඉඩක් දෙන්නෙම නෑ අචල කස්සපට අහන අහන ප්‍රශ්න වලට.
පත්තියෙන් උප්පන්න බවක් එක්කයි බුදු පියන්න සුදුක පෙන්වන්නේ. අචල කාශ්‍යප ආනහන එක ප්‍රතික්ෂේප කරන ලෝකයේ තුන විග්‍රහයක් කතා කරන්න දෙන්නෙම නැ දෙන්නේ නැතුව පස්සේ දෘෂ්ටි දුක් විඳීම දාලා බුදු පියන්න දෘෂ්ටි පෙන්වනවා. එතකොට දුකේ හට ගැනීම හම්බ වෙන්න ඕනේ කොහොමද? පින්නතුනි මේ 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 කාරණාවට නිවේද මේ අපි අපි ඉතර වෙනවා කියන්නේ මේ දුකෙන් ඉතර වෙන එක නෙවෙයිද? මේකට නිවේද අපි ධර්මයට ආවේ. අපි එතකොට මේකම දන්නේ නැත්තම් පින්නතුනි දුකේ හට ගැනීම හම්බ වෙන්න ඕනේ කොහොමද එහෙනම්? යද නිච්ඡන් තන් දුක්ඛං අනිත්‍ය නිසා දුක කියලා ලේබල් එකක්ද මට ලැබිලාද මන් දන්නවද මට තේරිලාද? නෑ නෑ, යද නිත්තං තන් දුක්ඛං අනිත්‍ය නිසා දුක කියලා ප්‍රායෝගිකව හම්බ වෙන්න ඕනේ. මට ලැබීමක් නෙමේ. දැන් අපි මොකද්ද බලාපොරොත්තු? කොහොම හරි දුක විග්‍රහ කරගන්න. දුක මොකද්ද කියලා මට දැනගන්නද නැද්ද හදන්නේ? දුක මොකද්ද කියලා මට දැනගන්න නෙවෙයිද හදන්නේ? එතනම අනිත් පැත්තෙන් ඔය ඔයගොල්ලෝ හිතලා බලන්න, දැන් ඉන්න සංඥාව මොකද්ද? මට තේරෙන දුකක් තියෙනවා, මම යම් විදිහට දන්න දුකක් තියෙනවා. ඒ දුකේ මට නොතේරෙන පැත්තක් තියෙනවා. ඒ නොතේරෙන පැත්තනි දැනගන්න හදන්නේ නැද්ද ධර්මයත් එක්ක? ඊට පස්සේ දැන් මම දන්න දුකක් තියෙනවා, ඒ දුක දැන් වැරදි, ඒ වැරදි දුක අතහැරලා හරි දුක අල්ලගෙන ඒ හරි දුකෙන් මිදෙන්න. හරිද නැද්ද මේ විග්‍රහය? ඔබට ඔබේ කෝණේ කතා කරන්නේ. මම දන්න දුකක් තියෙනවා, ඒ දුක දැන් වැරදි, බුදු පියාණන් වහන්සේ මේ කියන දුක අහලා අර වැරදි දුක අයින් කරලා හරි දුක අල්ලගෙන ඒ දුකෙන් මිදෙන්න. ඕකද නැද්ද? ඕකර නෙමෙයි දැන් දඟලන්නේ. ඒක ඉතින් දැඟලිල්ලක්ම විතරයි. ඉතින් පින්නතුනි හරි දුක දැන ගැනීමම දුකින් මිදීම කියන්නේ. හරි දුක දැන ගැනීමම දුකින් මිදීමනේ. දැන් එතකොට දැන් මොකද්ද දැන් මොකද්ද හිතන්නේ ඔබට? දන්න දුක වැරදි කියලා දැන්ම ඇවිල්ලා නැද්ද අපිට? එතකොට හරි දුක දැනගත්තම දන්න දුක වැරදි කියලා හම්බුනා. දැන් හරි දුක දැනගත්තම ආයෙ මොනවද මිදෙන්න තියෙන්නේ? දැන් හරි දුක දැනගත්තම මිදෙන්න දෙයක් තියෙනවද? අපිට ඕනේ බුදු පියාණන්සේ කියන හරි ධර්මයේ හරි යමක් හරියට අල්ලගෙන මිදීම කරා යන්න. මෙච්චර කල් දුක කියන්නේ මේකයි කියලා අල්ලගෙන ඉඳලා දැන් මේ විග්‍රහයත් එක්ක හොඳට අවධානය ගන්න පින්නතුනි. මෙච්චර කල් ඔබ මේකයි දුක කියලා අල්ලගෙන ඉඳියා දුක. දැන් මේ විග්‍රහයත් එක්ක ඒ දුක වැරදීනේ. වැරදි කියලා අතහැරියා නේද දැන්? ඒ දුක වැරදි කියලා අතහැරියානේ. අතහැරිය පින්නතුනි ඔබ ඔබ අල්ලගෙන ඉඳන් දැන් වැරදි කියලා අතහැරියේ වැරදියට අල්ලගත්ත දුකක් නෙමේ. ඔබ දැන් අල්ලගෙන ඉඳලා මේ විග්‍රහයත් එක්ක වැරදි කියලා අතහැරියේ වැරදියට අල්ලගත්ත දුකක් නෙවේ. දුක් විඳීමක්. දුක් විඳීමකුයි දුක කියලා අල්ලගෙන හිටියේ. වැරදිවට අතාරින්න දෙයක් නැහැ. පින්නතුනි වැරදිවටවත් දුක අහුවෙන්නේ නැහැ. ප්‍රතිපදාවක් මඟක් නැතුව වැරදිවටවත් දුක අහුවෙන්නේ නැහැ. අපි හිතන් හිටියේ වැරදිවට අපි අල්ලගෙන ඉන්න තියෙන්නේ. නෑ නෑ, වැරදිවටවත් දුක අහුවෙන්නේ නැහැ. මේ දේශනාවෙන් පස්සේ තියෙන ප්‍රශ්න තියෙනවා නම් අහන්න යොමු කරන්න. වැරදිවටවත් දුක අහුවෙන්නේ නැහැ.
ඔබ වැරදියට කියලා අල්ලගෙන හිටියේ දුක නෙවෙයි පින්නතුනි දුක් විඳීමක්. වැරදි දුකක් අල්ලගෙන ඉඳියා නෙමෙයි දුක් විඳීමක් අල්ලගෙන හිටියේ. දුක් විඳීම නෙමෙයි සාසන ප්‍රතිපදාවේ දුක කියන්නේ. මේ ප්‍රතිපදාවත් එක කතා කරන්නේ. දැන් මේ වට අර ලෝකේ දුකක් දැකලා කලකිරීම විග්‍රහාර එක එක වෙහෙන්නේ. ඒව දාගෙන දකලන් දෙපෑ. දැන් මේ ඒව නෙමෙයි කතා කරන්නේ මේ ප්‍රතිපදාවක කාර්ය කෝණේ කතා කරන්නේ. මග වඩන්න කෙනෙකුට එතන අනුගත වෙන්න. ඒකට අරව දාගෙන මේකත් එක සසඳලා පටලෝ ගන්න එපා. ඉතින් එහෙම වෙන ප්‍රශ්න අහන්නත් එපා. මොකද මේ එකක් ඒ එකක් නේ. ඉතින් මේ ප්‍රතිපදාවක් නේ කුළු ගන්නවන්නේ. එතකොට පින්නසනේ අර අපි දන්න සංකාර දුකක් තියෙනවනේ. අපි දන්න සංකාර දුකටයි දුක්ඛා දුක්ඛේටයි විපරිණාම දුක්ඛේටයි මේ දුක දාගන්න එපා. දුක හොයන්න අපි දන්න සංකාර දුක්ඛ ඇතින් අපි දන්න සංකාර දුක්ඛේටයි දුක්ඛා දුක්ඛේටයි විපරිණාම දුක්ඛේටයි දාගෙන පටලව ගන්න නම් එපා. එහෙම වුණොත් පැටලෙන්නේ දුක නෙවී ප්‍රතිපදාව මාර්ගේ. මොකද මේ පැටලෙන්නේ දුක නෙවී පැටලෙන්නේ ප්‍රතිපදාව මාර්ගේ පැටලෙන්නේ. අර අනිත්‍යව තෝරලා läගගත්තා වගේ වල දුකත් මොකද්ද කියලා අපිට ලැබෙන්න ඕනේ. දුකින් ඈතර වෙන්නවත් යෝනිසෝ ප්‍රත්‍ය කරගන්න මාගක් මඟක් වඩන්න එව නෙමේ. එහෙම මනෝ සංකල්ප වලට ගිහින් දුක තේරුම් ගන්න අපි මනෝ විතර්ක වලින් දැන් විග්‍රහ කරගන්නවා. විග්‍රහ කරගැනින්ලක් පුදුම දුකක් විඳින්නේ. දුක තේරුම් ගන්න. අනේ ඉතින් ඒකත් තවත් වූ දුකක් විතරයි. මේ යෝනිසෝ මනසිකාරයක් කරන්න මඟක් වඩන්න ප්‍රතිපදාවක් උළු ඊව ඕනේ නැහැ. මේ තේරුම් ගන්නම විතර්ක කරලා මනසිකාර කරලා විග්‍රහ කරගෙන අධිවචන ප්‍රඥප්ති නිරුක්ති ව්‍යාකරණ ව්‍යංජන වලින් විග්‍රහ කරගෙන ලෝකේ උපමා ගොඩාක් එක අනේ ඉතින් විඳිනව දුකක් ඒකත් තවත් වූ දුකක් විතරයි. පින්නතුනි යෝනිසෝ ප්‍රත්‍යේක දුක දකින්නේ මොකකටද? මඟක් එක්ක. ප්‍රතිපදාවට බුදු පියාණන් වහන්සේ දුක කතා කරන්නේ බුදු පියාණන් වහන්සේ දුකේ විග්‍රහය මොකද්ද? දුකක් පණවනවා. දුක් නිරෝධයක් පණවනවා. ඔන්න බුදු පියාණන් වහන්සේ දුකට විග්‍රහය. මොකද්ද? දුකක් පණවනවා දුක් නිරෝධයක් පණවනවා. ඔන්න බුදු පියාණන් වහන්සේ විග්‍රහය. දැන් සැප දුක ලැබෙන දුක එපා වෙන දුක අදුක්කම දුක අද කියන්නේ අර උපේක්ෂාවේ පිහිටන්න ඕනේ ඒකයි ප්‍රතිපදාව කියන්නේ කියලා. පින්නතුනි ඔය එකක්වත් සක්කාය නිරෝධ ප්‍රතිපදාවක් එක්ක දුක නෙමෙයි ඈ. පින්නතුනි බුදු පියාණන්ස පෙන්නන්නේ මේ සක්කාය උපේක්ෂා ප්‍රතිපදාවක් නෙවෙයි. බුදු පියාණන් විසින් පෙන්වන්නේ සක්කාය උපේක්ෂා ප්‍රතිපදාවක් නෙවෙයි සක්කා නිරෝධ ප්‍රතිපදාවක්. දැන් එතකොට ඒ අපි දන්න තියන්නේ අර දැන් උපේක්ෂා විග්‍රහයක දාගෙන හිතලු ප්‍රතිපදාව. ඒව ගැලපෙන්නේ නැහැ මේ මූලික බුද්ධ වචනෙත් එක්ක බුදු පියාණන් විසින් විග්‍රහ කරන ප්‍රතිපදාවට. එතකොට මේ කතා කරන බුදු පියාණන් විසින් කියන ප්‍රතිපදාවක් එක්ක අපි දැන් අර උපේක්ෂා මැද පිහිටන්නේ ඒ ප්‍රතිපදාවක් නෙවෙයි මේ. ඒ සක්කාය උපේක්ෂා ප්‍රතිපදාවක් නෙවෙයි මේ සක්කාය නිරෝධ ප්‍රතිපදාවක්. එතකොට පින්නතුනේ දුක් විඳීම නෙමේ දුක කියන්නේ. හැබැයි ලෝකේ කතා කරනකොට විඳීම කතා කරන්නේ සැප දුක එක්ක. මොකද නැත්තම් කතා කරන්න බෑනේ. විඳීම කතා කරන්නේ සැප දුක එක්ක. මොකද නැත්තම් කතා කරන්න බෑ. දැන් මෙහිම බලන්නකො ලියනවා කතා කරනකොට පෑනක් පැන්සලක් අත ඇඟිලි කොලේ නැතුව කතා කරන්න පුළුවන්ද ලියනවා කියන එක? ඔය මොකවත් නැහැ ලියනවා කියන එක කතා කරහෙද? එතකොට ලෝකේ කතා කරනකොට සැප දුක එහෙම. හැබැයි නිබ්බාණේ බුදු පියාණන්ස දුකේ විග්‍රහය දෙන නිර්වාණයත් එක්කනේ නිබ්බාණිය කතා කරනකොට සැප කියන්නේ අවේදිත සුඛයක්. ඒ කියන්නේ විඳීමක් නැහැ. මොකද සැපට විග්‍රහය නිබ්බාණයත් එක්ක බුදු පෙන්වස කරන එක.
මේ බද්ධි කරත සූත්‍රය යෝබන්ති විදිත්තා ඒ විග්‍රහ කරගන්න මේ තවත් ජඹුරින් කතා කරේ. එතකොට සැප කියන්නේ අවේදිත සුඛය. හැබැයි නිබ්බාණයට දැන් මේ සැප විග්‍රහ කරන්නේ අර විඳීමකුත් එක්කත් නෙමෙයි ඈ. මේ සැප කතා කරන්නේ මෙච්චර වැරදි කියලා ගත්ත එකද ඒ විඳීමත් එක්ක නෙමෙයි කතා කරන්නේ. මේ සැප කරන්නේ විඳීමත් මේ සප කතා කරන්නේ නිබ්බාණයත් එක්ක. නිබ්බාණයත් එක්ක සප කතා කරන්නේ අවේදිතේ සුඛයක්. ඒ කියන්නේ විඳීමක් නැහැ. ලෝකේ කතා කරන්නේ විඳීමක් එක්ක. මොකද ඉන්න කෙනෙක් එක්ක නිසා. එතකොට අපි මේ කතා කරන්නේ පත්තියෙන් පෙළෙන දුක. අචල කාශ්‍යප සූත්‍රයේ විග්‍රහය. එතකොට මම මෙතන සාස්සතේ උත්තේද දෘෂ්ටි වලට යාම කතා කරන්නේ නෑ ගැඹුරට. මොකද පින්වතුනි හේතුව තමයි දුක හොයන්න ගිහින් හොඳට අහන්න මේක දුක හොයන්න ගිහින් සාස්සතේ උත්තේද දෘෂ්ටියට යන්නේ දුක් විඳීම එක්ක දුක හොයන්න ගියාම. දුක හොයන්න කරන වැඩපිළිවෙලේ විමර්ශනයේ විතක්සනයේ පටිපුච්චා විනීත අත්තං උපපදික්කති මේ වලට අනුගත වෙද්දී දුක හොයීම කියන කාරණාවත් එක්ක සාස්වතී උත්තේජ දෘෂ්ටියට යන්නේ දුක් විඳීම එක්ක දුක හොයන්න ගියා. එතකොට දුක නෙමේ දුක් විඳීම කියන්නේ. එතකොට ඒක වැරදීනේ. ඒ ගෝත්‍රයෙන් විතක්සනේදීම වැරදි කියලා මේ පෙන්වන්නේ. එතකොට ඒ වරද්දට නොයනවා කියන්නේ සාස්වත උත්තේජයට යනවද? ඒ වරද්දට නොයනවා කියන්නේ ඒක විග්‍රහ කරපු ඒ කාරණාත් එක්ක. එතකොට අය සාස්වත උත්තේජ දෘෂ්ටිය ගැන කතා කරන්න ඕනේද? දෘෂ්ටිය මූලයෙන්ම යන විදිය විග්‍රහ කරගන්න. එතකොට දැන් ආය යනවද එතනට යමුනේ නැත්නම් සාස්වත උත්තේ දෘෂ්ටියට යනවද යන්නේ නැහනේ. එතකොට ආය දෘෂ්ටි කතා කරන්න ඕනේ නැහනේ අමුතුයි නේද? මම දන්නේ මම මේ කියන්නේ ඔබට කොහොම යනවද කියලා. පින්නතුනේ හරියට දුක කියන කාරණාව මගක් එක්ක හොයන්න කෙනෙක් යෙදුනා නම් අතක්කාවතර ධර්මය ගැළපීමක් මා ආකාර පරිතක්ක දිටිනිච්ඡාපන්තියක් නැතුව බුදු පියාණන්සේ දුක ගැන කරන මේ විග්‍රහය හරියට නුවණින් කෙනෙක් කල්පනා කරලා හරියට සත්‍යවාදීව හොයන්න ඉදරන තමන් ගේව දාන්නේ නැතුව දෘෂ්ටි වලට යන්නේ නැහැ. දෘෂ්ටි වලට යන්නේ නැතුව පිළිසුදු හොයන්න පුළුවන් එකම කාරණාව දුකයි පිළිතුරු. මේ කතා කරන්නේ මොකක් එක්කද? දුක්ඛාරිය සත්‍ය එක්ක. एक मित्र निग्रह करने सूत्र मुकद दुखी ऐ दुष्टि वाले टाइम ने त्यारी ये तो किन्हें दुख होया नहीं दुर्ना दुखे दुष्टि ने दुखे अंत ने तेरु ना देखी पिके दुख होया ने किन्हें क्या दुर्ना හරියට යෙදුනා නම් දෘෂ්ටි වලට යන්නේ නැහැ. ඇයි යන්නේ නැති? පින්නතුනි දුකේ දෘෂ්ටි අන්ත නැහැ. දුකේ දෘෂ්ටි නැහැ. දුකේ අන්ත නැහැ. මොන දුකේද? බුදු පියාණන්සු පෙන්වන දුකේ. ඇයි දෘෂ්ටි අන්ත නැත්තේ? ඒ දුක නොදන්නාකමයි දෘෂ්ටි අන්ත. දුකේ දෘෂ්ටි නැහැ. දුකේ අන්ත නැහැ. ඒ දුක නොදන්නාකමයි දෘෂ්ටියන්ත. ඒක දුක හොයනකොට හරියට කෙනෙක් හොයන්නේ දුරනම් කල්යාණ මිත්‍ය කියන එක අහලා කල්යාණ මිත්‍ය සම්පවංක බවින් ඒ කියන කාරණාවටම තමන්ගේ වුව දාන්න නැතුව අනුගත වුණා නම් ආය දෘෂ්ටියකට යනවද? යන්නේ නැහැ. ඉතින් දුකේ දෘෂ්ටියන්ත නැහැනේ. දුක නොදන්නාකමනේ දෘෂ්ටියන්ත. අනික තමයි පින්නතුනි මේ දුක කියන්නේ කර්මය නෙමෙයි ඈ මෙව පටලව ගන්න එපා. එතකොට බුදු පියාණන් වහන්සේ මේ සූත්‍රයේ දුක කියන්නේ මොකද්ද? අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර සංකාර ප්‍රත්‍යයෙන් විඥාන. මෙසේ මේ දුක රැස්සේ හට ගැනීම වේ. එතකොට
අවිද්‍යාපත්‍ය සංකාර වෙන්නේ කොහොමද? සංකාරපත්‍ය විඥාන හොයන්න ඕනේනේ. දුක හොයන් බුදු කියන්නේ කියන්නේ. මේ අවිද්‍යාපත්‍ය සංකාර සංකාරපත්‍ය විඥාන මෙසේ දුක රැස්සී. පින්නතුනේ මොනවද සංකාර කියන්නේ? විඥානේ මොකද්ද? සංකාර විඥානේ මොකද්ද? සකස්සීම සංකාර කියන සකස්සීම මොකද්ද? දැන විඥානය කියන්නේ දැන ගැනීම. මොකද්ද දැන ගැනීම? දැන ගැනීම කියන්නේ ඔය ප්‍රායෝගික අවස්ථාවේ දැන ගැනීම කියන්නේ දැනගත්තු දෙයක් නෙවෙයි. විඥානය කියන්නේ දැන ගැනීම. දැනගත්තු දෙයක් නෙවෙයි. ඒ විඥානවත් වූ දෙයක් නෙවෙයි. විඥාණයට සුඛියත්තේට අම්මුණු සුඛියත්තයක් නේ මේ විඥාණය. ඒ කියන්නේ දැන ගැනීමම මොකද්ද දැන ගැනීම කියන්නේ? දැනගත් දෙයක් නෙමෙයි. ඔය ප්‍රායෝගික අවස්ථාවේ දැන ගැනීම මොකද්ද? දැන ගැනීම වූ යෙදීම සකස් වුණ දෙයක් නෙවෙයි සකස් වීමම. මොකද්ද? සංකතං අபிසංකරෝති වෙන්න බෑ. විඤ්ඤාතය අபிසංකරෝති වෙන්න බෑ. සංකාර නිත්‍යතෝ සමනුපස්සති වෙන්න බෑ. නිමිත්තං නාම රූපස්මින් ඉදං සත්‍යන්ති මඤ්ඤති වෙන්න බෑ. මොනවා කරනකොටද? සත්‍යවාදීව බුදු පියාණන්සේ කියන්න දුක හොයන්නේ දිනතර. ඔය ටික වෙන්න බෑ. පටිච්ච සමුප්පාදේ නෙමේ සංකාර විඥාන කියන්නේ පටිච්චසමුප්පාදේද? අපි එහෙම දැන් සංකාර විඥාන කියන්නේ පටිච්චසමුප්පාදේද? පටිච්චසමුප්පාදේ නෙමෙයි. පටිච්චසමුප්පාද ධර්මයක් වූ විඥානේ. පටිච්චසමුප්පාද ධර්මයක් වූ සංකාර. පත්‍යෙන් උප්පන්න දුක සංකාර සකස් වීම. පත්‍යෙන් උප්පන්න දුක විඥානේ දැන ගැනීම. විඥානේ පටිච්චසමුප්පාද ධර්මයක්. සංකාර කියන්නේ පටිච්චසමුප්පාද ධර්මයක්. පටිච්චසමුප්පාද වෙන්නේ කොහොමද? මේ කාරණාව හොයන්න යෙදෙන තැන හොයනකොට දැන් හොයන්න ඕනේනේ. එපාද? දුක හොයන්න එපා. එපාද? ඒ කාරණාව හොයනකොට මන ධම්ම මනෝ විඥාණයට යෙදෙන දෙයක් හොයනවා වෙන්න බෑ. ප්‍රායෝගික අවස්ථාවේ වෙන සම්මර්සණය විඥාණය දැන ගැනීම සකස් වීම හොයනකොට මන ධම්ම මනෝ විඥාණයට යෙදෙන දෙයක් හොයනවා වෙන්න බෑ. එහෙනම් මොකද්ද මේ කියන්නේ? කොහොමද හොයන්නේ මේක? විඥානයයි හොයන්න ඕනේ. දුකනේ සංකාරයයි හොයන්න ඕනේ. විඥානය කියන්නේ මොකද්ද? දැන ගැනීම. විඥානය හොයනකොට මන ධම්ම මනෝ විඥාණයට යෙදෙන දෙයක් හොයන්න බෑ. විඥානය කියන්නේ මොකද්ද? දැන ගැනීම. මන ධම්ම මනෝ විඥාණය කියන්නේ මොකද්ද? ඒත් දැන ගැනීමත් එක්ක දැනගත්ත දෙයක් නේ. ඕක යෙදෙන්න බෑ. හැබැයි හොයන්නත් ඕනේ දැන ගැනීමම. දැන ගැනීම හෙව්වොත් මොකද වෙන්නේ? එතෙර වෙනවා. මොකක්ද දැන ගැනීම කියන්නේ? ඔය ප්‍රායෝගික අවස්ථාව දැන් මොකද්ද? බණ ඇහෙනවනේ. බණ ඉතින් ඔය දැන ගැනීමනේ. ඔය තියෙන ප්‍රායෝගික අවස්ථාව හොයන්න. ඔය වෙන සම්මාර්සනේ. ඕක තමයි ඔය හොයන්න තියෙන්නේ. පත්‍යෙන් උප්පන්න දැන ගැනීම. පත්‍යෙන් උප්පන්න ධර්මයක් නෙමෙයිද ඔය? ඔය බණ ඇහෙනවා. මේ බණ නම් වැඩක් නෑ. ඔය දැන ගැනීම. අපි බණ දන්න ඔයිට වැඩි. ඔය දැන ගැනීම. දැන් ඕක දැක්ක කියන්නේ මොකක්ද? දුක දැක්ක ඉතින් වුණා නේ. මොකද්ද ඒ? ඉතින් ඕක වෙනවා කියන්නේ මොකද්ද? මේ බුදු පියාණන්ගේ සංකාර දුකට දෙන විග්‍රහය හොයන්නේ ඔබ. විඥානේ හොයන්නේ. ඊළඟට
සංකාර පරිසම්පාද ධර්මයක් වූ සංකාර වෙන සංකාරනේ සකස්සී මොකක් සකස්සී ඔය සකස්සෙන්නේ මේ මොකද බණ අහනෝ තේරෙන්නේ නැ එක්ක තේරෙනව නැත ඔයිට වැඩි අපි දන්නෝ අපි ඔය ඉතලා අහලා තියෙනෝ නේ ඕ අපි දන්නෝ දැන් ඔය 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 නේ ඔය ඔය සකස්සී දැන් ප්‍රායෝගිකව ඕක නේද ඔය සම්වර්ෂණ මොකද්ද ඕක ඔය එකක්වත් හොයන්න යෙදෙන තැන මන ධම්ම මනෝ විඥාණයට යෙදෙන දෙයක් හොයනවා වෙන්න බෑ ප්‍රතිපදාවට ගෝචරම කාරණා හොඳට දරාගන්න මේක අනිත්‍ය සම්මර්සණය දකින්න තැන පටිසම්පාද ධර්මතාව හොයන තැන පටිසම්පාය දකින්න යෙදෙන තැන මන ධම්ම මනෝ විඥාණයට යෙදෙන දෙයක් හොයනවා වෙන්න බෑ හැබැයි හොයන්න තියෙන්නේ විඥාණය හොයන්න තියෙන්නේ සංකාර ඒ කියන්නේ මොනවද ප්‍රායෝගික අවස්ථාවේ දැන ගැනීම ප්‍රායෝගික අවස්ථාවේ සකස් වීම සංකාර හොයනකොට සංකතං අபிසංකාරෝති වෙන්න බෑ විඥාණය හොයනකොට විඤ්ඤාත්තාය අபிසංකාරෝති වෙන්න බෑ ප්‍රායෝගික අවස්ථාවේ අරමුණෙන් නම් සෙවීම පටන් ගන්නෙ නිමිත්තං නාම රූපස්මින් ඉදං සත්‍යන්ති මඤ්ඤති වෙන්න බෑ මොකක්ද එහෙනම් සංකාර කියන්නේ සකස් වීම කියන්නේ මොකක්ද එහෙනම් විඥානය කියන්නේ දුක හොයන්නේ දුක දැක්කගේ ඉතකින් සම්මාදිට්ඨියයි මොකක්ද එහෙනම් සංකාර කියන්නේ මොකද්ද විඥානය කියන්නේ දැන් දැන් මොකද්ද අපිට මෙතන ඉස්මතු වෙන්නේ කෝ දුක කෝ විඥානය කියන එක මොකද්ද විඥානය කියන්නේ කෝ සංකාර දැන් කෝ අපි දැන් දුක දන්නවද මොකද දැන් ඔබට දුක් විඳීමක උපමාවක්වත් කියන්න පුළුවන් මේකයි දුක කියන්නේ කියලා වැරදියට දැන් දුක් විඳීම වැරදි සියල්ල කතා කරන්නේ දෘෂ්ටි එක දැන් කෝ දුක ඔබ දුක් විඳින්නේ නැද්ද? විඳිනවනේ. හැබැයි දුක් විඳිනවලු. දුක කියන්නේ මොකද්ද? අනේ ඒක දන්නේ නැහැ. බලන්නකෝ. අපි ධර්මයේ තාම කොතනද ඉන්නේ? දුකත් විඳිනවලු. දුක කියන්නේ මොකද්ද? ඒක දන්නේ නැලු. ධර්මයේ තුල සතුටුද කනගාටුද? දුක් විඳිනව දුක දන්නේ නැහැ. නේ නිකන් අර මේ මොකද්ද හිතෙන්නේ නේද දුක් විඳිනව දුක දන්නේ නැහැ හරි පුදුම මේක ඒවල දුක් විඳිනවා කෝ දුක මොකද්ද දුක කියන්නේ කෝ විඥානේ මොකද්ද විඥානේ කියන්නේ විග්‍රහයක් හරි කෝ සංකාර කෝ සකස් වීම කියන්නේ දැන් හිතලු දදා හිටියා නේද දුක් විඳීමේ වදුකට විග්‍රහ කර කර මෙහෙමනේ අර දැන් ඒව මුකුත් බෑනේ ඒක තමයි දැන් කෝ දුක දැන් මොකද්ද පින්නතුනි මෙතන ඉස්මතු වෙන්නේ විතක්ෂණයක් පටිපුච්චා විනීතාවක් විමර්ශනයක් හිවිල්ලක්ම විතරයි නේද හැබැයි විමර්ශනේ කරන්න අත්තං උපරික්කති කරන්න ලැබුණද මොකක් හරි ඔබට කියන්නේ මේකයි හොයන්න තියෙන්නේ කියලා හම්බ වුණාද මොකක් හරි බැසගෙන läගගෙන හොයන්න දෙයක් යමක් කියලා හම්බ වුණාද ඔබට මොකක් හරි හොයන්න හැබැයි හොයන්න දෙයක් නැද්ද දැන් අවධානයෙන් අහන්න හොයන්න දෙයක් නැද්ද හැබැයි හොයන්න läගගෙන අල්ලගෙන වාසය කරන මෙයයි කියලා ගෝතරත්වයකින් හොයන්න දෙයක් තියෙනවද නෑනේ හැබැයි හොයන්න දෙයක් නැද්ද ඒ හිවීම ලැබීමක් එක්කද නෑනේ දැන් හැබැයි ওই කල්පනාවක් තියෙනවනේ ඉතිපින්නතුනි දැන් සම්මර්සණයක් නැද්ද ඔබ තුල මොකක් හරි නැද්ද සම්මර්සණ පින්නතුනි ඔන්න ඔය
සම්මර්සණයයි අනිත්‍ය සම්මර්සණය ලෙස දැකිය යුතුයි. දුක දකින්න යද නිත්තං තන් දුක්ඛං. හොයන්න දෙයක් තියෙනවද දැන්? හැබැයි තාත්තික බවක් එක්කද ලැබිලාද හම් වෙලාද ලැබගෙනද වාසය කරගෙනද සම්මර්සණයක් එක්ක තියෙනවනේ දැන් හෙවිවක් විතක්ෂණයක්. ඔන්න ඕකමයි දෙකිය යුත්තේ. එහෙනම් කියපු දේ අනුව විමසිල්ලක් විතරයි නේ තියෙන්නේ. මේ කියන දේ අනුව හෙවිල්ලක්ම විතරයි නේ තියෙන්නේ. අහුන දේ අනුව විතක්ෂණයක් විතරමයි නේ තියෙන්නේ දුක වෙනවා කියන්නේ. මේ ඉදම් පච්චේතා හොයන්නේ මොකද හිතෙන්නේ? කල්පනා කිරීමක් විතරයි නේ. දැන් බලන්න හොඳට. ඔබට මොකද්ද මේ පරිසම්පාද ධර්ම විඥානේ දැන ගැනීමනේ? බණ අහනවා. ඇහෙන බණ නෙමේ බණ අහනවා. ප්‍රායෝගික අවස්ථාව. සංකාර මොකද්ද? බණ තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති බණ නෙමේ බණ තේරෙන්නේ නැහැ කියන එක. එන බණ හෙවීම තුළ සම්මර්සණයේ හරියට යෙදෙන්න අනුගත වෙන්න සම්මර්සණයක් දැනගෙන ඉඳිය යුතුද නැද්ද? මොකක්ද සම්මර්සණය කරන්න? දැන් සම්මර්සණය කළ යුත්තේ බණ අහනවා කියන එකද බණ ඇහෙන එකද? තේරෙන්නේ නැති බණද බණ තේරෙන්නේ නැහැ කියන එකද? හිතන්න කාරණානේ. ඉන්නද මේ අනුව කල්පනා කිරීමක් විතරමයි නේද? තව තවත් අහද්දි විතරමයි නේද ඉතුරු? විතක්ෂණය, පටිපුච්ඡා විනීත, විමර්ශනේ කියන නිර්වචනයට තාත්තික අර්ථයක් ඇවිල්ලා නැද්ද දැන්? පටිපුච්ඡා විනීත විතක්ෂණයට, විමර්ශනයට, අත්තං උපපරික්කති වලට තාත්තික අර්ථයක් ඇවිල්ලා නැද්ද දැන්? ඉතින් ඔය තියෙන්නේ අවිද්‍යාවේ බැසගෙන දුක හොයන චින්තන විප්ලව, චින්තන විප්ලවයකින් යෝනිසෝ ප්‍රත්‍යයට අනුගත වෙන අර්ථාන්විත බවක් නේද? දැන් ඇතුළාන්තින් ඉස්මතු වෙලා නැද්ද එහෙම එකක්? හෙවීම මොකද්ද මේ කියන්නේ? මොකද්ද නැද්ද ඇතුළාන්තින් මෙවිලා? අපිට ඕව ඕනේ නෑ. ඉන්න චින්තනයේටම අවිද්‍යා චින්තනයේටම තමයි ඔක්කොම ලැබෙන්න ඕනේ. පින්නතුනි මෙච්චර මේ කතා කරේ ඔබ ඔය යන රේඛාවෙන් හැරෙන්න කතා කරේ. ඔබ ඔය යන රේඛාවෙන් හැරෙන්න කතා කරේ. මොකද දැන් අපිට තියෙනවනේ තමන්ට මේ දුක තේරුම් ගන්න හරියට, තමන්ට වටහා ගන්න, තමන්ට මොකක් හරි කරගන්න, තමන් මේ දුක කියන්නේ මොකද්ද කියලා දැනගන්න, නැත්තම් තමන් දුක අවබෝධ කර ඔන්න ඔය රේඛාවෙන් නම් පින්නතුනි හැරෙන්නම ඕනි. ඒ රේඛාවෙන් හැරුණොත් තමා බුදු පියාණන් වහන්සේ කරා යන්න පුළුවන්. ඒ රේඛාවෙන් හැරුණ තැන චින්තනය වෙනස් වුණ තැනයි බුදු පියාණන් වහන්සේ දකින්නේ. නැත්තම් ඇස් ඉදිරිපිට බුදු පියාණන් වහන්සේ හිටියත් පේන්නේ නැහැ. ඔබේ net මානේ බුදු පියාණන් වහන්සේ හිටියත් පේන්නේ නැහැ. කෝණේ හැරෙනකල් බුදුන් පේන්නේ නැහැ පින්නතුනි. ඒ කෝණින් හැරෙන්නයි මේ කතා කරේ අනුගත වෙන්න. ඒ නිසා මුලින්ම ඔය හැංගීම අයින් කරගන්න. අන්න කෝණේ හැරෙයි. හැංගීමේ ඉන්නකල් කෝණේ සකස් වෙන්නේ නැහැ. හැංගීමෙන් අයින් වෙන්න කියන දෙයට අනුගත වෙන්න. අන්න කෝණේ හැරෙනවා බුදුන් දකින්න ලැබෙනවා. එතකල් ඇස්මානේ හිටියත් බුදුන් දකින්න ලැබෙන. ඒ මෙච්චර කතා කරේ ඔන්න කෝණේ හදාගන්න. පින්නතුනේ අනික තමයි පින්නතුනේ මේ බුදු පියාණන්සේ එක එක දේවල් කියලා දෙනව නෙවෙයි ඈ. බුදු පියාණන්සේ ධර්මයේ දේශනා කාදී මේ පටිච්චසමුප්පාදී කියලා එකක්, සතර මහා ධාතු කියලා එකක්, අවිද්‍යාව කියලා තව එකක්, පංච උපාදානස්කන්ධය කියලා තව එකක්, සංඛාර කියලා තව එකක්, විඥානය කියලා තව එකක්, සතර සතිපට්ඨානය කියලා තව එකක්.
පින්නතුනි මේ මේ තව තවත් වූ දේවල් නෙමෙයි මේ කියලා දෙන්නේ ප්‍රතිපදාවක් එතරවීමක් නුවණක් කුළු ගන්නවන්නේ නුවණක් ඉස්මතු කරවන්නේ මේ තවත් වූ දේවල් කියලා දෙනව නෙමෙයි මෙහෙම මෙහෙම වූ ලෝකේ තියෙනවා ඒව හැදුලා තියෙන්නේ මෙව්වකින් ඈ ඔහොම නෙමෙයි ඌ හැදින්නේ ඔහොම එකක් නෙවෙයි බුදු පියාණන් වහන්සේ කියන්නේ පින්නතුනි එතරවීම ප්‍රතිපදාවක් නුවණක් ඉස්මතු කරන්නේ මුකුවත් කියලා දෙන්නේ නැහැ. තමන්ට ධර්මයේ අහද්දි එහෙම ලැබෙනවා කියන්නේ තමන් තහවුරු වීමක්ම විතරයි පින්නතුනේ. සක්කාය දිට්ඨිය තහවුරු වීමක්ම විතරයි. සක්කාය නිරෝධ ප්‍රතිපදාව අතහැරුණා. පින්නතුනේ ධර්මයට අනුගත වීම කියනකොට මොකද්ද? සද්ධානුසාරි අනුගත වීම. එතකොට මුලම විය යුත්තේ මොකද්ද? මේ කියන එක අපි අවබෝධ කරගෙන පැත්තක දාමු. අපි අනුගත වීම ඉස්සල මූලික කාරණාව. අනුගත වීම කියනකොට සද්ධානුසාරිනේ. සද්ධානුසාරි කියන ධම්මානුසාරි වෙනවනේ බුදු පියාණන්සේ කියනවනේ. ඒක අනුගත වීම කියන මුලින්ම මොකද්ද විය යුත්තේ? විතක්සනේ විමර්ශනේ හෙවීම තුල ඒ කල්පනා කිරීම තුල ඒ හෙවීම තුල තමා කියන කාරණාවට කිසිම විදියකට තැනක් නොදෙන චින්තනයක් මොකද තමා කියන කාරණාවට කිසිම විදියකට තැනක් නොදෙන චින්තනයක් එතකොට මේ කියන්නේ මොකද්ද කියන දේ දෙයක් හැටියට නොගෙන මේ කියන්නේ මොකද්ද අපිට දැන් දුක ගැන කියනවා කියලා දෙයක් වෙලාද නැද්ද දුක ගැන කියන්නේ කියලා දෙයක් වූ දෙයක් නෙවෙයිද දැන් හොයන්න යන්නේ ඉතින් දැන්ම කියපු එක දෙයක් වෙලානේ පින්නදින මේ කියන්නේ මොකද්ද කියලා අහන්න අපිට ඕනේ නිට්ටියව läගගෙන අල්ලගෙන ඒක හෙවීමක් කරා යන්න බුදු පියනස පින්නදින පෙන්වන්නේ ශූන්‍ය ශූන්‍යතා පටිබද්ද ධර්මයක් ලැගගෙන වාසය කරන එකක් අල්ලගෙන ඒක නැතිවීමක් කර ඒක ඇතිවීමක් කර දකින්න නෙවෙයි ඒකලා ඒකට සමුදේ නිරෝධය කියලා ලේබල් කරන එකක් නෙමෙයි පින්නතුනි අවබෝධ කළා නොකළා මේ මොකද්ද කියන්නේ කියන විතක්සනේ මේ විතරයි අවබෝධ කළා නොකළා කවදා හරි සංසාර භව ගමනේ මේ භවයේ බැරි වුණත් කවදා හරි භව ගමනක දහම් පද එක දහම් පදයෙන් හරි ඊතර වෙන්න උපකාර වෙනවා නම් උපකාර වෙන්නේ මොකක්ද හේතුනේ මෙන්න මේ විතක්සන සීලී වැඩපිළිවෙල තුල ගිය නුවණකුයි කවදා හරි සංසාර පුරුද්දට ඒ තැන්වල ඉස්මතු වෙන්නේ එහෙම නැතුව මොකක් හරි දැනගෙන ඉඳලා දැනුමක් මතක් වෙලා ඇවිල්ලා මේ මඟපල ලබන්නේ නැහැ පින්නතනේ මේ අපි අවබෝධ කරගන්න ඕනි කියලා බලෙන් මොකක් හරි දැම්මා එකතු කළා කියන්නේම ආය සක්කාය දිට්ඨියට බැස ගැනීම අපි අවබෝධ කරගන්න කියලා මොකක් හරි දානවා කියන එකට දාලා බලනවා කියන්නේම ආය තමන් තහවුරු වෙලානේ අර මන් දන්න ධර්මයේ විශ්වයේ දැනුම උපාදි මේවා අදාළ මේ වර්තමානයේ මේ මොහතහන කොට දැන් ඉව්ව අදාළ නම් දැන් ඉතින් දැන් මගක් වැඩිලානේ අය මොකටද ඇචිල කසුරුත් යාන්නේ දැන් එහෙන ඉව වැඩක් නේ ඒක දැන් ඒ වගේ කෑලි කෑලි දාගත්තා ඊ විශේෂ ඒ දනු මේ උපාදි දැන් අදාළ නැහැ ඉව්ව තිබ්බට අවබෝධ කරන්නේ නැහැ නේ ඒතකොට ඉව්ව අදාළ නැහැ දැන් ප්‍රතිපදාවට පින්වතුනි නුවණක්කාරකමටයි ධර්මයේ වොත ඒක නිසා ඇහෙන ධර්මයේ ඒ ඇහෙන කාරණාවත් එක්ක අනුගත වීම. අනුගත වීම අනුව කල්පනා කිරීම. ඔච්චරමයි තියෙන්නේ. වෙන මොකුත් නැහැ. අනික තමා කියන කාරණාව තෝ අලුතෙන් අහන ධර්මයි. අලුතෙන් අහන්නේ කියන්නේ යම් කාරණාවක් අපි හිතමු ඔන්න අපි පංච උපාදානස්කන්ධය ගැන. අහලා නැද්ද? අහලා ඇතිනේ. ඕනි තරම් අහලා ඇති. හෙට පංච උපාදානස්කන්ධය ගැන කතා කරොත් කැමති දහන්න? අපි කැමති නේ. ඇයි හිත අහන්න බැරි අලුතෙන් පංච උපාදානස්කන්ධය ගැන? ඉතින් මෙතර දවස පංච උපාදානස්කන්ධය අහලා නම් ඇහිලා නම් අවබෝධ කරලාද නැද්ද? එහෙනම් හිත අහනකොට අහන්න එපාද?
හිතන්න මේ කාරණේ ඇහිලා නැහැ නේ එහෙනම් මිත්‍ර එහෙනම් හෙට අහන්න වෙනවනේ අපි එහෙලට අහන්න කැමතිද නැහැ ඒ තරම් අපි මාන්නේ දැඩි බව උද්ජත්තකම සටකපට බව මායාකාරී බව එක අපි සක්කාය දිට්ඨිය කියන අර අසුචි ගඳ ගන්න කෙලෙසේ ගාගෙන ඉන්නේ පීනේ ඉතින් හරි කනගාටුයි සසර යනවා පින්නතුනේ අලුතෙන් අහන්න ධර්මයේ හදි අර පහුගිය දේවල් ඒක එකතු කරන්න එපා ඒක අපිට එතන අපිට කුළු ගන්න ගන්න බැරි වුණ හින්දානේ අද ආයි අහන්න උනේ එතකොට දැන් හරි ආයි අලුතෙන් අහන්න ආයි අලුතෙන් අහනකොට අර දෙයක් එකතු කරන්න එපා ඉන්න චින්තනය වෙනස්ම විප්ලවයකට මේ ඊ ඇසීම තුල අහන්න ඉස්සරහ අපේ කද එදා හදි දැනුම ටික අදහන ටිකෙන් දැනුම ටික දුක ගැන හෙට දැන් දුක ගැන හදි තව දැනුම ටික අන්තිමෙන් දැනුම් සම්භාරයක් විතරයි බුදු පෙළ ධර්ම කෘත්‍ය එව්වාත හැරුණා යෝනිසෝ මනසිකාර එව්වත් අත හැරුණා ඇතුළ වැඩිම එව්වත් අත හැරුණා දැනුම් සම්භාරය පිරුණා අනේ තව ටික කල් යනකොට ඒකත් අමතක වුණා දැන් මොනවද කරේ ධර්මීත්‍ර ඇවිල්ලා මොකුත් කරලා නැහැ අන්තිමේ මරණාසන්න මොහොතේ මොකද සිහි කරගන්නත් බෑ එක්ක ඇඳම් වටේ දුවනවා නැත්තම් නේද මොකද්ද ඒක පින්නදින මේ අවස්ථාව අතහැරගන්න එපා ඔය වයස අතහැරගන්න එපා අද මේ ධර්මය අහන්න පුළුවන්ද වය ඇඳේ සීලයින් බට ගහලා ඉන්න අම්මට මේ බණ අහන්න පුළුවන්ද කන් ඇහෙන්නේ නැති වයස අන්තාසරණ වේදී ඔබේ පියාට පින්නතුනි ඔබේ ඒ අම්මා තාත්තාගේ ඔබත් කවදා හරි එතනට එනවා එදාට හැරමිටින් ඇස් දෙක පියාගෙන හරි සිහියක් පිහිටව ගන්න පවත්ත ගන්න ඔබ ගුණධර්ම වඩලා මේ ප්‍රතිපදාව පුරුදු කරන් බයද මැරෙන්න පින්නතුනි මේ කාරණා ගන්න දැනුම බෞද්ධත බව හොඳයි හැබැයි එව්ව කෑලි කෑලි මේ ධර්මයන්දි දදා ගලපන්න එපා බෞද්ධත බව නැතුව ප්‍රතිපදාවකට අනුගත වෙන්න බෑ හැබැයි බෞද්ධත බව කියන්නේ ප්‍රතිපදාව තුල නුවණක් නෙමෙයි ඒක උපකාරී ප්‍රතිපදාවට එන්න එතනට ඇවිල්ලා දෘෂ්ටියක ලඟන මන් දන්නවා කියන තැන ඉන්න එපා හැම මොහොතෙම න අජානාමි භගවා ජානක් මම දන්නේ භාග්‍යතුන් වහන්සේ දන්නේ නිවන් දකින්න කල් ලෝක ඈ නිවන් දකින්න කල් ලෝක කෝණේ අපිට මොනවහරි ටික දැනගත්තුකම අපි ඉතින් ඔක්කොම දන්නවා නේ හැබැයි නිවන් දකින්න කල් කෝණේ මොකද්ද වෙන්නේ න අජානාමි භගවා ජානාමි මම දන්නේ භාග්‍යතුන් අපිට මොනවහරි ටික දැනගත්තාම අරය කියන එකත් ඇරදී මේකත් ඇරදී මම දන්නවා මං හරි අනේ ඉතින් නේද ඉනිසා පින්නතුනි පින්නතු බුදු පෙනස කතා ප්‍රතිපදාව කතා කරන කිසිම තැනක තමන් තහවුරු වෙන ධර්මයේ කතා කරලා නැහැ එතකොට අද අදාපි ධර්මයේ තුල ඉන්න ඒ ගාම්භීර දුද්දස්ස දුරනබෝ ධර්මය අරන් අපි තමන් තහවුරු කරගන්න හදනවා මිස බුදු පියාණන්සේ තමන් තහවුරු කරලා ධර්මයේ කතා කරන්නේ නැහැ දැන් මෙතන දුක කතා කරලා දුක අපිට වටහා ගන්න අපි ගලප ගන්නවා මිස බුදු පියාණන් දුක තහවුරු වෙන කතා කරන්නේ නැහැ. පටිසම්පාදයේ ආයතනත් එහෙමයි සතර මාදාත් එහෙමයි සංකතී ලක්ෂණෙත් එහෙමයි ආය මේ හැම එකක්ම එහෙමයි. අපි තමා තහවුරු කරගන්නේ මේ බුදු පියාණන් කරන විග්‍රහය. ඇයි අපි විතක්ෂණයේ දෙන්නේ නැහැ. අපි හදන්නේ මට තෝරගන්න. අපි මේ පැත්තේ ඉඳන් කියන විග්‍රහය වෙනම නිරවුල් කරගෙන යනවා. හරි පුදුමයි අප්පා ඒක. පින්නතුනි බුදු පියාණන්සේ ප්‍රත්‍යයෙන් උප්පන්න බව පින්නන්නේ වින්න වින්න විමසන්න මහා නිදාන සූත්‍රයෙන් පින්නතුනි මේ 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 ප්‍රත්‍ය උප්පන්න බව කියන්නේ පටිච්චසමුප්පා ධර්මයක වින්න වින්න විමසීමක් එතකොට හරියට විතක්ෂණී යෙදුනනම් ආය විඥානේ හොයනකොට ආ ඒකට හේතුව සංඛාරණි ආ සංඛාර වලට හේතුව අවිද්‍යාවනි ඊ මොකද ඒක විඥානේ හොයනකොට ඒකට හේතුව සංඛාර ඊට සංඛාර වෙනකොට ඒකට හේතුව අවිද්‍යාව දැන් මේ එහෙම එකක් වෙනවද ඈ එතකොට දැන් ආර්ය න්‍යාය මොකද්ද මේ ඇති කල්ලි මේ වේ දැන් වෙලා තියෙන්නේ මොකද්ද මේ සංඛාර වලට හේතුව ඒ අවිද්‍යාව දැන් මේ ඒ ඇති කල්ලි මේ ඊට දැන් මේ ඇති කල්ලි සංඛාර නිසා විඥාන මේ ඇති කල්ලි ඒ වේ දැන් ඒ මේ ආරිනියයි මොකද මේනේ මේ ඇති කල්ලි මේ ආරිනියයි අර මොකද්ද
තණ්හාවට හේතු වේදනාව. දැන් තණ්හාව අතීතේ වේදනාව වර්තමානයේ. අය අනාගතයේ තව එකක් හොයන්න තියෙන සඩායතන. පස්ස. නේද? දැන් දුක හොයන්න මොකද්ද ප්‍රතිපදන්නේ කියන්නේ? අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පඤ්ඤ විඥාන දුකයි. දැන් විඥානය හොයනකොට විඥානයේ හේතු අපිට හම්බෙන සංඛාර කියලා. දැන් විඥානයේ මේ සංඛාරය. ඒ නිසා මේ දැන් සංඛාර විඥානේ අතීතී දැන් විඥානේ හොයලා ඉවරනේ දැන් සංඛාරම් බිල විඥාන වලට හේතු ඊට පස්සේ විඥානේට සංඛාර වලට හේතු වෙනවා අවිද්‍යාව කියලා හම්බෙනවා දැන් ආයේ සංඛාර අතීතීට ගියා දැන් අවිද්‍යාව දැන් විඥානේ විඥානේ දැන් කොහෙද දන්නේ ඒ ඇති කල්ලි මේ ඇති කල්ලි ඒවි ආදී න්යයි මෙය මේ බලන්නකො දුක හොයන්න ගිහින් विग्रह करतीपद මොකද ඉන්නේ ආරි න්‍යායට ගැලපෙන්නේ. එතකොට එකට නම් ඔක්කොම. දැන් අපි එහෙම දැන් ආ දැන් එහෙනම් අවිද්‍යාව සංඛාර විඥාන ඔක්කොම එකට. ඒකයි දුක. දැන් එතකොට එතකොට මොකද්ද? දැන් ඔක්කොම එකට වෙලා. දැන් දැන් එකට වෙනකොට හේතුඵල ධර්මයක් නැද්ද? හේතුවක් නැහැ. හේතුවක් නැහැ ඉබේ හටාරා ඔක්කොම එකට. දුක දුක දෙයින් ඉබේ. ඇයි අවිද්‍යාව සංඛාර විඥාන ඔක්කොම එකටනේ? දැන් දුකයි බි දුකට හේතුවක් නැහැ. දැන් හේතුඵල ධර්මයක් නැහැ. මොකක් හරි ප්‍රත්‍යක් තියෙනේ ප්‍රත්‍යක් නැහැ. ඉතින් ඔක්කොම එකටනේ. වෙන වෙනව ගත්තම වාරි න්‍යායට ගැලපෙන්නේ. එකට කියලා ගත්තම හේතුඵල ධර්මනේ සැසඳන්නේ. මේ හේතුඵල ධර්ම වාරි න්‍යාය මෙව්වා මෙව්වා තවත් වූ දේවල් කරගෙන පටලගෙන නිසා තමයි මේ මේ ඉක්ක්ෂණයට හේදෙන්න බැරි. සමහර වාරි න්‍යාය හේතුඵල ධර්ම ඔක්කොම එකක් කරගෙන වාරි න්‍යාය හේතුඵල ධර්ම ආයෙ කොටස දෙකක් කරගෙන අයොක්කම එකට කරගන්න. මොකක්ද ඒක? එහෙනම් අපි ආරිනිය කියන්නේ මොකද්ද කියලාවත් දන්නවද? නේ නේ. දුක දන්නේ නැතුව කොහොමද ආරිනියක් දන්නේ? හේතුඵල අපි කියන්නේ දින හේතුඵල ධර්මනේ දකින්න ඕනේ, ඉදම් පච්චේතාවනේ දකින්න ඕනේ. අනේ ඉතින් වචන ටිකක් විතරයි. බලන්න හිතන්නේ දැන් දැන් අතුලාන්දිම ඇවිල්ලා නැද්ද කල්පනා කරන්න මොකක්ද එහෙනම් දැන් අර විදිය හොයනකොට සංක විඥාන වෙනකොට සංකාර කියලා හම්බුනොත් මොකද වෙන්නේ කාලාත්‍රයකට ගිහිල්ලා බුදු ගණන්සේ ධර්මයේ අකාලිකයි අපිට ඒ ඇති කලිමේ අතීත අනාගත වර්තමාන තුනක් තියෙනවා අපිට පත්‍ය උප්පන්න භවයක කාලිකුත් පැනවිලා කාලයක් පැනවිලා නැද්ද කාලික කාලයකුත් පැනවිලා ඊට පස්සේ දැන් මේ ඔක්කොම එකට ක්‍රියාවක් කියලා. එකට ක්‍රියාවක් කරන තවත් තාත්තික බවක් එක නැද්ද? ඔක්කොම එකට. පැවැත්මක ක්‍රියාවක්. තාත්තික බව තුළ ක්‍රියාවක්. අනුපායෝ අනපායෝ. ප්‍රතිපදාව කියන්නේ අනු අනපායෝ අනපායෝ ඉක්මවීම. පත්‍ය උප්පන්න බව දකින්න ගිහින් ඒකේ läග ගන්නවා. අපි läge ගන්නවා කියලා läge ගන්නෑ යෝනිසෝ ප්‍රත්‍ය නොවන තැන කරන වැඩපිළිවෙල තුල කරන විතක්ෂණය තුල කරන ඒ හෙවීම තුල ඒ කල්පනා කරන විදිය තුල läගගෙන සූවිසි අසංකේ 60 කෝටි 50 ලක්ෂයක් දෙනා පින්නත නිවන් දැක්කෙත් ඔන්න ඔය සම්මර්සණයම කරලා අපි අපි එකම අපි එතනටම යනවා එතන ගිහින් ඒක අල්ල ගන්න ආය කිව්වට අතාරින්න ආය බුදුවරු කිව්වට අතාරින්නේ අතෑරලා කියලා අල්ලගෙන අතෑරීම අල්ලගෙන පින්නතේ නේන හිතන කොච්චර ඉස්සරහට තව යන්නද කොච්චර අසාමාන්‍ය නූන 100ක් ඕනේද මේ මේ විඥානය කියන කාරණාව හොයන්න සකස් වීම කියන කාරණාව ඒ සම්මර්සන ඒ සම්මර්සණයටම අනුගත වෙන්න ඔය ප්‍රායෝගික අවස්ථාවේ සම්මර්සණය මට එහෙම කියද ලස්සන
කොටසක් මතක් වෙනවා අපි දේශනාවේ යෝබන්ති විජිත්වාන දම් මජ්ජේ මන්තාන ලිප්පති තම් භූමි සෝ ඉද සිබ්බනින් අච්චනා පිනතුනි මේ 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 මේවා මේ බුදු පියාණන්සේගේ පිනතුනි මේ තමයි බුදු පියාණන් ධර්මීය ආශ්චර්යය කියන්නේ මේ මෙතනට එන තැන තම පිනු ධර්මීය ආශ්චර්යයන් එතකල් ලෝකේ ආශ්චර්යය ලෝකේ ආශ්චර්යය බිමට ගහපු කෙළබිඳක් වගේ ධර්මීය ආශ්චර්යය හම්බුන කෙනාට ධර්මීය ආශ්චර්යය හම්බුන කෙනාට ලෝකේ ආශ්චර්යය උදේට නැගිටලා කටෙන් පිට කරන කුණු කෙළබිඳක් වගේ පිටුම් කොතනට ආව කෙනාට යෝබන්තේ විජිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති තම් රූමි සෝ ඉද සෝ ඉද සිබ්බනින් අච්චනා ඉක්මෝලා ඉවරයි මොකක්ද මන්ද තමාද නේ නේ ඒ සන්ත ප්‍රනීත මඟ මොකද්ද සන්ත ප්‍රනීත මඟ මට සන්ත ප්‍රනීතද නේ නේ අපි තම් රූමි නෑනේ අපිට ඕනේ මට මැද නොපැවරි ඉන්න නේ අපිට තම් රූමි නෙවෙයි අපිට ඕනේ මට මැද නොපැවරි ඉන්න ඕන නෙවෙයි මෙහිම නේද මැද නොපැවරි ඉන්නේ කියලා තවරිලා ඔහොම නෙවෙයි මේ මෙහෙම නිමැද තවරි නොතවරි ඉන්නේ කියලා තවරිලා මැද තවරෙන්නේ නැහැ කියලා තවරිලා කසුන් පුතා අද ලෝකයට තියෙන එක තමයි ධර්මයේ ලැබගෙන අල්ලගෙන මඟ වඩන්න පින්නතුනි මේක අසාමාන්‍ය නුවණකට අසාමාන්‍ය සිහියකට අසාමාන්‍ය වීරියකට ගෝචර කාරණාවක් හැබැයි ඒකට වයස් බීදයක් නෑ අපි අර විදි අල්ලගෙන යනවා කියනකොටම මොකද්ද ආය ආය වැඩ අපි වැඩ පිළිවෙලක් කරනවා විතරයි මොකක්වත් වෙන්නේ නෑ ධර්මයේ බුදු කියලා සිපෙන්නු ප්‍රතිපදා තුල කුද්ධිය එහෙම අල්ලගෙන අල්ලගෙන ආය කොයින් හරි මොකක් හරි යනකොට ඒක වැරදි කියලා දකිනවා ඊළඟට ඒක ඒක වැරදි කියලා හම්බ වෙනකොට අනේ මේක නම් කරන්න බෑ කියලා අතාරිනවා එතක ලැබගෙන එක්ක ලැබගෙන එක්ක අතාරිනවා එක්ක ලැබගන්න එක්ක අතාරිනවා පින්නතිනි ඉතින් ලැබගෙන ලැබගෙන අල්ලගෙන මඟ වැඩුවත් සක්කාය දිට්ඨිය බෑ කියලා අයින් වුණත් සක්කාය දිට්ඨිය මොකද්ද ලැබගෙන අල්ලගෙන මඟ වැඩුවත් සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨියමයි බෑ කියලා අයින් වෙලා අතහැරලා දැම්මත් ඒත් සක්කාය දිට්ඨිය තමයි. ඇයි අයින් උනේ තියෙන කින් නෙමෙයිද? ඉතින් අයින් උනේ තියෙන කින් නෙමෙයි. ඉතින් අයින් උනේක තියෙනවනේ. අනේ ඉතින් දෙකම එකම තමයි. පින්නතර බුදු පියාණන්ගේ ප්‍රත්‍යයෙන් උපන්න බව පින්නන්නේ වින්නු වින්නු මෙසන්. එතකොට හරියට විතක්ෂණී කෙනෙක් යදුන ආය විඥානේ හොයනකොට ඒකට හේතු සංකාර එහෙම කාරණාවක් ඊයේ දෙන්නේ නැහැ. පින්නතුනි බුදු පියාණන්සේ දුකට විග්‍රහය දෙන්නේ තාත්වික බවක් එක්ක නෙමෙයි ප්‍රත්‍ය උප්පන්න බවක් එක්ක. එතකොට පටිච්චසමුප්පාද ධර්මයක් වූ අවිද්‍යාවත් දුකක්. සංකාරත් දුකක්. විඥානයත් දුකක්. මේ මෙව්වා පින්නතුනි මේ මේ තවත් වූ දේවල් විදිහට තවත්තු දේවල් විදිහට නිත්‍ය නිමිත්තකින් ගැනීමක් නෙවෙයි බුදු පියාණන් මේ පෙන්වන්නේ විතක්සණයට ධර්මයක් වූ බවක් විතරයි බුදු පියාණන් සිස්මතු කරන්නේ වෙන්න වෙන්න මේ මේව ප්‍රතිපදාවට පැවැත්ම ප්‍රතිපදාවට යමක් වූ දේවල් නෙමෙයි දැන් විඥානය වෙනකොට ප්‍රතිපදාවට මඟට හොඳට තරහ ප්‍රතිපදාවට මඟට විග්‍රහ කරන්නේ විඥානයේ සකස් වීම කියන කාරණාවට විතක්ෂණයේ දෙන්නේ දැන් ප්‍රතිපදාව මඟ කියනකොට පින්නදී විඥානයේ කියනකොට මොකද්ද දැන ගැනීමනේ දැන් විඥානයේ ඔය එව්වා කියන්නේ මොකද්ද එතකින් පටිසමුප්පාද ධර්මයක් වූ විඥානයේ හොයනකොට සංකාර හම්බෙන්නේ මොකක් විදිහටද පටිසමුප්පාද ධර්මයක් විදිහට
පටිච්චසමුප්පා ධර්මයක් ධර්මයක් වූ විඥානය වෙනකොට පටිච්චසමුප්පා ධර්මයක් විදිහට විඥානය හැම වෙලාවෙම පටිච්චසමුප්පාදේ එක්ක මේ පටිච්චසමුප්පාද ධර්ම පටිච්චසමුප්පාදේ මේව පටලව ගන්න එපා. ඉතින් මෙහෙම කතා කරමුකෝ. ඇසේ දැනගෙ විඤ්ඤාණ ප්‍රතිපදාවට විඥානය කියනකොට ඇසේ දැන ගැනීම මිස ඇසේ විඥාණයෙන් දැන ගැනීම නෙමේ. ප්‍රායෝගිකත්වයේ මොකද්ද දැන් හොයන්න තියෙන දැන ගැනීම? ඔබේ මොකද්ද දැන් ප්‍රායෝගිකත්වයේ දැන ගැනීම? කණේ දැන ගැනීමනේ. දැන් කණේ දැන ගැනීම නේද? අපිට එහෙම නේද දෙන්නේ? අපිට දැන් වෙන සම්මර්සණේ මොකද්ද? ඔය මන ධම්ම විඥානේ සම්මර්සණේ මේ එතනට කතා කරන්නේ. සිත මනස විඥානේට කතා කරන්නේ මේ දුකක් එක්ක විඥාන විග්‍රහයක් එක්ක. පින්නතනි විඥානේ කියන කාරණාව ප්‍රතිපදාව මඟට කෙනෙක් විතක්ෂණයේ යෙදෙනකොට ඇසේ දැන ගැනීම මිස ඇසේ විඥාණයෙන් දැන ගැනීම නෙමේ. චක්කු විඤ්ඤේසු විඤ්ඤාතබ්බ ධම්මේසු සෝත විඤ්ඤේසු විඤ්ඤාතබ්බ ධම්මේසු මනෝ විඤ්ඤේසු විඤ්ඤාතබ්බ ධම්මේසු. ඒ කියන්නේ ඇසේ විඥාණයෙන් දැන ගන්නවා, කනේ විඥාණයෙන් දැන ගන්නවා, මනෝ විඥාණයෙන් දැන ගන්නවා. ඒක නෙමේ මේ ප්‍රත්‍යුප්පන්න අවස්ථාව කියන්නේ. මොකද්ද? චක්කු විඤ්ඤේසු විඤ්ඤාතබ්බ ධම්මේසු සෝත විඤ්ඤේසු විඤ්ඤාතබ්බ ධම්මේසු මනෝ විඤ්ඤේසු විඤ්ඤාතබ්බ ධම්මේසු. ඇසේ විඤ්ඤාණයෙන් දැනගන්නවා, කනේ විඤ්ඤාණයෙන් දැනගන්නවා, මනෝ විඤ්ඤාණයෙන් දැනගන්නවා. මේ එකක්වත් නෙවෙයි පත්‍ය උප්පන්න අවස්ථාව කියන්නේ. හොඳට දරාගන්න මේ කාරණාව. මේ කාරණාව හොඳට දරාගන්න. ඔබ විමුක්ති අක්නම් හොයන්නේ, මේ මඟ වඩන්න යෙදෙනවා නම්, මඟ වඩන්න ඕනේ නම්, මේ ධර්ම දකින්න ඕන නම්, බොජ්ජංග වඩන්න, මේ බුදු ගැන කියපු දේ කරන්න ඕන නම්, ඊතර වෙන ප්‍රතිපදාවක් නොහොයන්නේ මෙන්න මේ කාරණා දැනගන්න. ඇසේ විඥාණයෙන් දැන ගැනීම නෙමේ මාර්ගය. කනේ විඥාණයෙන් දැන ගැනීම නෙමේ මාර්ගය කියන්නේ. මනෝ විඥාණයෙන් දැන ගැනීම නෙමේ මාර්ගය කියන්නේ. ඒක දැනගන්න මන ධම්ම මනෝ විඥාණයත් නෙමේ මාර්ගය කියන්නේ. මන ධම්ම මනෝ විඥාණයෙන් දැන ගැනීමකුත් සෙවීම නෙමේ මාර්ගය කියන්නේ. හොඳට දරා ගන්න මේ. පින්නතුනි, ඊතර වෙන ප්‍රතිපදා විස්තු වෙන්න අන්න පත්‍ය උප්පන්න දුකට ලෝකේ විග්‍රහය නිර්වචනය මොකද්ද බලන්න. දැන් බුදු පියන සත්‍යලේ කාසපර දුක මොකක් කියලාද විග්‍රහ කරන්නේ, කරන විදිහ. අවිද්‍යාපත්‍යෙන් සංකාර, සංකාරපත්‍යෙන් විඥාන. මෙසේ මේ දුක හට ගැනීම වේ. දැන් පත්‍ය උප්පන්න ස්වභාවය පෙන්වන්නේ කොහොමද? මෙසේ. එතකොට මාර්ගයට අනුගත වීම. දැන් මොන අපි දුක හොයන්න යෙදිනවා. ආයි තවත් අපි දුක හොයන්න එදීම කතා කරොත් හරියට විතක්ෂණේ විමර්ශනේ වුණොත් පින්නතුනි මොකද්ද විතක්ෂණේ විමර්ශනේ වෙන්න ඕනේ? විඥාණය, පටිච්ච සමුප්පාදය මොකද්ද? නිමිය. විඥාණය පටිච්ච සමුප්පාදය නෙමෙයි. යමකින් බව මිස යමක් නෙමෙයි. විමසීම තුළ විතක්ෂණය තුළ විඥානයේ පටිච්චසමුප්පාද යද විඥානයේ පටිච්චසමුප්පාදනේ යමකින් බව මිස යමක් නෙවෙයි. එතකොට අපි විඥානය හොයන්නේ එදෙනකොට විඥානය කියන්නේ මොකද්ද? මොකක්කෝ සම්මර්සණය. දැන් මොකද්ද සම්මර්සණය? ඔබේ ওই සම්මර්සණය මොකද්ද දන්නේ? ප්‍රායෝගික අවස්ථාවේ අරමුණ නෙවේ, අරමුණ නෙවේ. අවධානයෙන් අහන්න. අරමුණේ දැන ගැනීම මොකද්ද දන්නේ? ඒක දන්න ඕන බුදු පියාණන් කියලානේ. ඔය දැන ගැනීම උන දේ නෙවෙයි. මේ ප්‍රාණික අවස්ථාවේ ඔබේ දැන ගැනීම මොකද්ද? සිත මනස විඥානය තුළ දැන ගැනීම අරමුණ නෙවෙයි. අරමුණේ දැන ගැනීම දෙයක් නෙවෙයි. දෙයක් වීම දැන ගැනීම ප්‍රායෝගික අවස්ථාවේ දැන ගැනීම තියෙනවනේ. ඔය දැන ගැනීම නෙවෙයි. ඔය දැන ගැනීම යෙදීම දැන ගැනීම දුක හෙවීම. මොකද්ද? ඔය දැන ගැනීම යෙදීම දැන ගැනීම දුක හෙවීම. මොකද්ද? ඔන්න ඔය සම්මර්සණය හෙවීම.
හොඳට සිහිය උපදවාගෙන බලන්න ඔබතුළු ප්‍රායෝගිකව දැන ගැනීම මේ වෙලාද නැද්ද? මේ කියන විග්‍රහයකට තාත්තික බවකින් සුඛියත්වයකින් ගෝචරද නැද්ද ඔය දැන ගැනීම? ඔය දැන ගැනීම නිමේ හොයන්න තියෙන්නේ. ඔය දැන ගැනීම නිමේ සම්වර්ෂණය කියලා කතා කරන්නේ. ඔය සම්වර්ෂණ ඌ සම්වර්ෂණයක් ඔය. පින්නතුනි ඔය කරපු විග්‍රහය තමයි දුක. දැන් සංකාර වෙනම අවිද්‍යාව වෙනමද විඥානය වෙනමද සම්මර්සණය කියලා ප්‍රායෝගිකත්වයේ කතා කරනකොට අවිද්‍යාව සංකාර විඥාන තවත් වූ දේවල් වුණාද? අද අපි මේවා පින්නතුනි විෂයක් හැටියට අහලා අහලා මෙව එකකට එකක් තවත් වූ දේවල් හැටියටයි ප්‍රතිපදාවකක් දකින්න හදන්නේ. පින්නතුනි මේ මාර්ග භාවිතය කියන්නේ කෙනෙක් එක කරන දෙයක් නෙමෙයි. කෙනෙක් ඉඳලා ඒ කෙනෙක් කරන දෙයක් නෙවෙයි. එතකොට මාර්ග භාවිතය තමයි ප්‍රායෝගික අවස්ථාව. ප්‍රායෝගික අවස්ථාව කියන්නේ පින්නතුනි ඉති. ඉදන් කියන්නේ දහම් ස්වභාවයක් එක්ක යමක් ඉස්මතු කිරීම. ඉති ඉදන් පටලව ගන්න එපා. එතකොට ඉදන් කියලා ඇහෙන විග්‍රහය එක්ක මේ කියලා පෙන්වීම එක්ක අනුව මානසිකාර්ය වුණ තැනයි මාර්ගය. ඉදං කියලා ඇහෙන විග්‍රහය එක්ක මේ කියලා මේ පෙන්වීම එක්ක අනුව මානසිකාරයේ යෙදෙන තැන මෙසේ කියන කාරණාව එක්ක මානසිකාරයයි මාර්ගය. එතකොට මාර්ග භාවිතයේදී විතක්ෂණය මොකද්ද? මෙසේ මාර්ග භාවිතයේ විතක්ෂණය මෙසේ අපිට ඒ මානසිකාරයත් මේ වෙලා කරන මානසිකාරයත් මේ වෙලා මානසිකාරයේ තුල මානසිකාරයත් මේ වෙලා මමත් මේ පැත්තේ මේ ඉන්නවා වෙලා මානසිකාරයේ මානසිකාර කරන දෙයක් මේ ප්‍රකටත්වයක් මේ සම්මර්සණයක් මේ එතන පටන් ගැන්වීම සම්මර්සණයේ නිට්ටියයි ප්‍රතිපදාව කියනකොට ඇහෙන වචන ටික ඇහුන වචන ටික විතරනේ පින්නතුනි ඉදං කියන කාරණාවෙන් ඇහෙන වචන ටික විතරයි මේ කියන කාරණාවෙන් එතනින් එහාට සුඛියත්වයේ දෙන්න බෑ අනික දැන් මෙච්චර කතා කරපු එකක්වත් ඔබට ගෝචරයිද කියන්නේ එකකට හරි තාත්තික බවක් තියලා කතා කරද්දි මෙච්චර කතා කරපු එක දහම් පරියක් ඔබට ලැබෙන විදිහට කතා කරද්දි හම්බ වෙන විදිහට කතා කරද්දි ඔබට තාත්තික බවක් හිතින්ද කතා කරද්දි ලැබුණ දෙකක් හරි ඉතින් ඔය තියෙන විතක්ෂණයට අර්ථාන්විත බව. ඔය දැන් නැද්ද යෝනිසෝ මනසිකාරයට අර්ථවත් බව? අපිට එවුව ඕනේ නෑනේ. ඉතින් එහෙම නැතුව අපි යෙදිනනම් යෙදීම තුල මෙසේද මේද කියලා හොඳට බලන්න අවදානම්. මේනම් ඒ බුදු පියනසේ ධර්මයේ වැඩ පිළිවෙලක් නෙමෙයි. එතකොට පින්නතුනේ දුකව යන විඥානය කියන කාරණාවේදී සංකාරපත්තියෙන් විඥාන කියනකොට විඥානය කියන්නේ මොකද්ද කියලා හොයන්න යෙදෙනකොට සංකාර කියලා හම්බ වෙන්න බෑ මොකද පත්තියෙන් කියලානේ විඥානය කියන්නේ අපිට විඥානය හොයනකොට සංකාර කියලා හම්බ වෙනවා නම් ඇයි බුදු පියාණන් විඥානය විග්‍රහ කරන්නේ සංකාරපත්තියෙන් කියලා එතකොට අපි හොයන්නේ දෙන්නෝනේ පත්‍යෙන් උප්පන්න ධර්මයක් වූ විඥානෙ නේ පත්‍යෙන් උප්පන්න ධර්මයක් වූ විඥානෙ එතකොට විඥානයේ දෙන්නේ පටිසම්පාදයේ ධර්මයක් හැටියට හැබැයි පත්‍යයකින් නිපදීමක් විඥානයේ දෙන්නේ පටිසම්පාද ධර්මයක් හැටියට පටිසම්පාදේ නෙවෙයි පටිසම්පාද ධර්ම හැබැයි පත්‍යයකින් නිපදීමක් එතකොට විඥානයේ තුට සංකාර කියලා අපි දන්නේ නැහනේ. දැන් විඥානයේ තුට අපි කොහොම සංකාර කියලා දන්නේ? බුදු පියනසේ කියපු නිසා නෙවෙයිද? හරි අපිට බුදු පියනසේ සංකාර කියලා කිව්වේ නැත්තම්. එතකොට අපිට හම්බ වෙයි. එහෙමද? නෑ නෑ. එතකොට හම්බින්නේ නැහනේ. එතකොට කොහොමදත් හොයන්නේ? කියපු නිසා දාගත්තා. ඒත් මෝඩකම නොකියයි තියෙන ඒ හම්බින්නෙත් නෑ. ඒත් මෝඩකම නිසා. එතකොට පින්නතුනි විඥාණයට සංකාර කියලා අපි දන්නේ නැහනේ. ඒක දැනගත්තේ බුදු පියනසේ කියපු නිසානේ. එහෙම කියලා මෙව්වා එකකට එක තවත් වූ දේවල් නෙමෙයි.
විඥානික කියන්නේ මොකද්ද? ඔය ප්‍රායෝගික අවස්ථාව ඔබේ සම්මර්සණයෙන් දකින්න තියෙන. ඕකම නෙවෙයි සකස් වීම කියන්නේ ලෝකයේ විග්‍රහයට එහෙම හරි. මේවා එකකට එකක් වූ දේවල්. දැන් මොකද්ද? දැන් මේ පෝසිලින් කෝපය හදන්නේ මොන වලින්ද? මැටි වලින්නේ. මැටි වලින්. දැන් මැටි වලින් මේ මැටි වලින් හදන්නේ මේ කෝප විතරද? තව බාන්න හදන්නේ නැද්ද? ඉතින් ඇයි වෙන මීනන් දෙය සංකාර කියලා හම්බෙන්නේ? සංකාරුල මීඥාන විතරද? පින්නතුනේ ප්‍රතිපදාවට පත්‍ය උප්පන්න බවක් එක්ක හේතුයි ඵලයයි ඉදම් පත්‍යතාව එක එකකට එක එකකට වෙන්නු වේවා නෙවෙයි. ඒක කල්පනාවක් හිතිල්ලක් නෙවෙයි. ඒක ප්‍රතිපදා යෝනිසෝ පත්‍යයේ කියදෙන නුවණක් පින්නතුනේ. එතකොට බුදු පියාණන්සේ කියන දුක වේදේති දෙයක් නෙවෙයි. එතනදී බුදු පියාණන්සේ කියන දුක පින්නන්නේ වේදේහිත දෙයක් නෙවෙයි. සංකාර දුක්ඛේ ඉක්මවීම වේදේහිත දුකක් නෙවෙයි. විඳින දෙයක් නෙවෙයි අවේදිතයි. එතකොට වේදේහිත දෙයක් නොවන දුක හොයනකොට අවිද්‍යාපත්‍යෙන් සංකාර සංකාරපත්‍යෙන් විඥාන කියලා මේ සකස් වීමක් කියන කාරණාව හම්බුනොත් ආයේ පැවැත්මක් නෙවෙයි. එතකොට මේ බුදු පියාණන්සේ කියන දුක නෙමෙයි. ඒ බුදු පියාණන් අතිල කස්සපට හොඳට මතක් කරලා අතිල කස්සපට දුක ගැන අහනකොට කෙනෙක් ප්‍රඥාවක් කතා කරන්න දෙන්නෙම නැහෙනේ බුදු පියාණන්සි. ලෝකයේ තුල සුඛියත්ව සක්කාය කතා කරන්න දෙන්නෙම නැහෙනේ බුදු පියාණන්සි. නොදී ලෝකයේ තුල දෘෂ්ටි පෙන්නලා ආය අනුගත කරන්නේ මොකටද? ආය අනුගත කරන්නේ දුකට විග්‍රහ පරිසම්පාද ධර්මයක. ඒතර අපි යනවා නම් අර විදියට එතකොට පින්නතුනේ දුක හොයනකොට සකස් වීමක් කියන කාරණාව හම්බ වුණොත් පැවැත්මක්. ඉතින් පැවැත්මක් කියන උට ආයි පින්නතුනේ පාතු භාවයක් ලැබිලා. අපිට යෙදෙන සම්මර්සණයේ මේ ප්‍රායෝගිකස්සය සම්මර්සණේ හොයන්න යෙදෙන ඒක ලැබීමක් එක නම් ආයි පාතු භාවයක් ලැබිලා. පාතු භාවයක් කොහෙද? පටිසම්පදාර්මික කතා කරන්න තියෙන්නේ. ඒ කියන්නේ සම්මර්සණි කරලම නැහැනේ. ඒ හොයලම නැහැනේ. හොයලා නැහැ. හොයන්නේ කොහොමද කියලා කල්පනා කරලා අපි මේක හොයන්න ඕනේ කියලා කල්පනා කරන හොයන්නේ නැහැ. මේ සම්මර්ථනේ කොහොමද අල්ලගන්නේ? කොහොමද මෙතනට යන්න ඕනේ කියලා කල්පනා කරන යන්න කල්පනා කරන්නේ නැහැ. අපි මේක හරියට හිතන්න ඕනේ කියලා හිතනවා හරියට හිතන්නේ නැහැ. මොකක්ද මේක? මේක හරි පුදුමයි මේක. හැබැයි ඒ සංකාර දැන් තමාවිලා. අනිත් පැතර හැදලා ඒක හරි දකින්නකො. ඒ සංකාර දකින්නෙත් නැහැ. ඊට පස්සේ අය ගන්න එක වැරදි කියලා. මේ මොකද මේ 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 පින්නතුනේ ධර්මයේ මේ පැටලිච්ච නූල් බෝලයක් ලා අවුලින් අවුලට පත් කරගෙන. එන කොහොමද පින්නතුනේ මේක දකින්නේ? අවදානින් අහන්න. පත්‍ය උප්පන්න කියනකොට පින්නතුනේ මොකද්ද? ඇති කල්හි. ඇති කල්හි. හොඳට දැන් මෙතන අහන්න. බුදු පියාණන් වහන්සේ අතීල කස්සපට දුක ගැන විග්‍රහය අහනකොට බුදු පියාණන් වහන්සේ දුන්න විග්‍රහය මොකද්ද? තමාද කියලා අහනකොට වැරදි. තමා නෙවෙයි අනුන් නිසාද වැරදි. තමනුත් අනුනුත් නෙවෙයි ඉබේද වැරදි කියලා මොකද්ද දුන්නේ දුකට විග්‍රහය? එහෙනම් භාවිතනොස දුක නැද්ද? අන්න දුන්න විග්‍රහය මොකද්ද? දුක ඇත්තේය. ඇත්තේ කියන්නේ මොකද්ද? අපි දාගත්ත තියෙනවා කියලා. නේ? අපි ඒ තරම් නුවණක් කාර්ය තියනයි කියලා දාලා දුක නිට්ටිය කරලා ලෝකෙම නිට්ටිය කරලා දැන් දුක නිට්ටිය කියන්නේ මුළු ලෝකෙම නිට්ටියයි. අනත්තනි යත්තමානි පස්ස ලෝකස්ස සදේවකන් නිමිත්තන් නාම රූපස්මින් ඉදං සත්‍යත්‍ති මඤ්ඤති. අපි ලෝකය ගන්නෑ නිට්ටියයි කියලා සංඥාවේ. ධර්මයේ තුල නිට්ටිය කියලා අර මුළු ලෝකෙම නිට්ටිය කරගෙන. ඊට පස්සේ අනිත්‍ය දකින්න යනවා. පටලගෙන නැද්ද? පින්නුත් නුවණක් කාර්යයට දහම දුන්නේ. ඇයි මේ කාරණා හිතන්න බැරි? එතන ඇති කල්හි කියලා බලන්න බුදු පියාණන් අවසානට දුක කොහොමද දුක මොකද්ද කියලා අහනකොට විග්‍රහය දුන්නේ මොකද්ද? අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන මෙසේ දුක රැස්සී. කෙසේද? ඇති කල්හි මෙසේ දුක රැස්සී. දැන් හොයන්න ඉපාද? අතන දුන්නා නැද්ද කියලා අහනකොට නෑ නෙවෙයි ඇති කල්හි. අන්තිර දුක පෙන්නලා දුන්න කොහොමද? මෙසේ දුක රැස්සි. ඇති කල්ලි මිසි. දැන් ඇති කල්ලි මොනව ඇති කල්ලිද? ඇති කල්ලි මිසි රැස්සෙලා. කෝ
හොයන්โดන්නේ දැන් ගලපලා දා ගන්නවා අවිද්‍යාව ඇති කල්ලි දුක රැස්සි හරි වචන ටිකට හරි අපි ඒ තරම් හරි නුණක් කාර්යනේ දාගත්තා නේ ඒතර ඇති කල්ලි කියන කොටයි තියනවා යෙදීමයි මේක දෙකක් ඇසත් ඇති කල්ලි කනක් ඇති කල්ලි ඇති කල්ලි කියන්නේ තියනවා නෙමේ එතකොට ඒ දුක සෙවීම තුල යමක් කියන ගෝචරත්වයක් එක්ක හොයන්න යෙදුන තැනම ඒ ඇති කල්ලි ඉක්මවලා තියනවා කියන න්‍යායට ගිහින්ද නැද්ද බලන්න දුක සෙවීම තුල යමක් කියන ගෝචරත්වයකින් දැන් මේ ප්‍රායෝගික අවස්ථාව හොයන්න යෙදෙන දැන් සම්මර්ෂණය මේ සම්මර්ෂණය කියලා හොයන්න යෙදෙන ගෝචරය දැන් ගෝචරත්වයක් එක්ක හොයන්න යෙදෙන තැනම ඒ ඇති කල්ලි ඉක්මවලා තියනවා කියන න්‍යායට ගිහිල්ලාද නැද්ද අපි යන්නේ නැහැ අවිද්‍යාපත්‍යෙන් පෙන්වන දුක ඇතිකල්ලි 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 සංකාර ඇතිකල්ලි විඥානේ අන්න දුක බුදු පියන්වසේ පෙන්වන ඔන්න හේවි හේතු දුක එතකොට ඒක දැන් තියෙන එකක්ද නැති එකක්ද තියෙනවා නම් සාස්වතේ නැතිනම් මුත්‍යේද දෘෂ්ටියන්ත මෙසේ ඇති කල්ලි මොකටද මඟට ඔන්න බුදු පියන් සාතල කස්සකට පින්නන දුකට දුක මේක ඔබට මේ විග්‍රහය තවත් විග්‍රහ කරගන්න මේ සූත්‍රය හැර මේ කාරණා මූලික කරගෙන තව විග්‍රහ පළල් කරගන්න කතා කරනවා නම් චුට්ටක් කතා කරන්නම් පින්නතුනි කාය සංකාර වචී සංකාර මොකද මේ විග්‍රහය තුළ කතා කරන්න තියෙන ඇතිකල්ලි කියන එකයි මෙසේ කියන විග්‍රහයත් එක්ක ප්‍රතිඋප්පන්න ඉදම් පච්චිතාව විතරයි අපිට ඉස්මතු කරගන්න තියෙන්නේ වෙන මොකොත් බුදු පියාණන් කතා කරන්නේ දෘෂ්ටිත් පෙන්වලා ඉවරයි එතකොට දුක් විඳීමට කියොත් තමයි දුක හොයන්න කියන දෘෂ්ටි යන්නේ ඒකත් අපි කතා කරා එතකොට දැන් කතා කරන්න තියෙන මේ ආර්ය කෝණයට අනිත්‍ය සම්මර්සණයක අනිත්‍ය සම්මර්සණේ කතා කරන්න දෙයක් නැහැ මොකද අනිත්‍ය සම්මර්සණේ කතා කරන්න තියෙන්නේ එතකොට එතනට ගෝචරයේ දෙපැත්ත තමයි කතා කරන්න තියෙන්නේ මේ දෙපැත්ත කියන්නේ දෘෂ්ටි නෙමෙයි සම්මර්සණය තුන වටපිටාව පින්නතුනි කාය සංකාර වචී සංකාර මනෝ සංකාර මෙව්ව නිර්වචනේ ඇති කල්ලි හොඳට අහන්න මේක ඈ කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියන්නේ මේ වගේ නිර්වචනේ ඇති කල්ලි හැබැයි අද භාවනාව තුල ආයට මෙව්වා ලැබිලා බලන්න හොඳට භාවනාව ගැන කතා කරනවා මෙව්ව තියෙනව හැටියට තමයි මේ සංකාර සංසිඳුවන්න යන්නේ හොඳට බලන්න කාය සංකාර වචී සංකාර මනෝ සංකාර තියෙනව හැටියට ආරම්භ නැද්ද භාවනාව කතා කරද්දී සංසිඳුවනවා කතා කරන්නේ පින්නතුනි හරි පුදුමයි මේ භාවනාව පින්නතුනි කාය සංකාර වචී සංකාර මනෝ සංකාර මේවට නිර්වචනේ බුදු පියනසේ මූලික බුද්ධ වචනේ ඇති කල්ලි නිර්ව සංකාර තමයි හැබැයි ඇති කල්ලි කය ඇති කල්ලි කාය සංකාර ඇස ඇති කල්ලි ඇස විඥානේ ඇති කල්ලි කියනකොට ඔන්න ඔය තමයි පින්නතුනි දුක කාය සංකාර දුක වචී සංකාර දුක මනෝ සංකාර දුක හැබැයි ඒක මෙතන කියන්නේ නැහැ මම මේ විග්‍රහය පළල් කරගන්න කතා කරන්න කියලා මේ කතා කරේ ඔබට නැත්නම් මේ පටල ගන්නවනේ අපි සූත්‍රයෙන් බාහිරව යන්න මම කිව්වා කලින් දැනුවත් කරා ඒක මේ දේශනාවෙන් තව ආරම්භ මේවා කරේ පිටින් ඒ නිසා එතකොට අවිද්‍යාප්‍රත්‍යයෙන් සංකාර සංකාරප්‍රත්‍ය විඥාන දුක රැස්සී කියලා අපි සමහර පින්නතුනි ආ සංකාරපත්‍ය විඥාන දුක නිසා විඥානේ අපි එහෙම ඉන්නේ නැද්ද ආ සංකාරපත්‍ය විඥාන සංකාරපත්‍ය විඥාන විඥානේ දුකයිනේ ඇත්තටම විඥානේ කියන කාරණාව දුකමනේ ඒ බව දකින්නේ තියෙන විඥානේ කියන දුක කියන සීයාව තියෙනවනේ අපිට ඒකල අපි මොකද කරන්නේ අර සුතවත් පුතද්ද නෙවිලා ඊළඟ විනම වැඩ පිළිවෙලක් කරනවා මොකද්ද විඥානේ අයින් කරනවා දැන් එපාද විඥානේ ඇයි දුකනේ විඥානේ එපා විඥානේ අයින් කරනවා. ඒ කියන්නේ විඥානේ පාළු. එපා විඥානේ. විඥානේ මායාවක්නේ. නේ? එනිසා විඥානේ එපා. නේ? අයින් කරන මොකක්ද? ඒක අනිත්‍ය දුක විඥානේ මායාවක්නේ. නේ? අසංකාර කෙසෙල් ආරටුවක්නේ. ඉතින් ඒ එපා කියන්නේ. ඒ විඥානේ දැනගත්ත දෙයක් නෙති මේක. විඥානේ නෙමෙයිනේ. ඒ විඥානේ මායාවක් කියලා අයින් කරන්නේ විඥානේ නෙමෙයි. විඥානේ දැනගත්ත දෙයක්. පින්නතුනි ප්‍රතිපදාතුල කාය සංකාර වචී සංකාර මනෝ සංස්කාර මේ මඟක් වඩන්නේ නැතුව භාවනාවක් එක්ක අපි විඥානේ මායාවක් කියලා අයින් කරනවා. අපි දන්නේ නැහැ
අපි දන්නේ නැහැ මනෝ සංකාර නිත්‍ය සමනුපස්සති වෙලා නේතං තානං විජ්ජති අවබෝධ කරන්නේම නෑ නෑ නෑමයි විඥානේ මායාවක් කියලා දැනගත්ත විඥානේ පින්නදී විඥාණයෙන් ගන්නවා විඥාන වත්තු දෙයක් එපා කියලා එතකොට දුක දුක එපා කියන දුක තුල දුක අයින් වුණේ නැහැ දුක් වූ දෙයකින් යමකින් අයින් වුණා විඥානයේ මායාවක් ශූන්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා සංකාරයකිනුත් අයින් වුණා සංකාර දුක ආ ඒක තියෙනවා බුදු පියාණන් වහන්සේ පෙන්වන ප්‍රත්‍යයෙන් උප්පන්න දුක රැස්වීම ආ ඒක අයින් වුණේ නැහැ ප්‍රත්‍යයෙන් උප්පන්න බවක් වූ යම් දුකක් දැනගත්තා ඒක දුක කියලා ඒකෙන් අයින් වුණා අපි ප්‍රත්‍ය උප්පන්න බවක් වූ යම් දුකක් දැනගත්තා ඒක දුක කියලා ඒකෙන් අයින් වුණා ඔය අයින් වෙන්නේ දුකෙන් නෙවෙයි ඔය අයින් වෙන්නේ දුක් විඳීමකින් යම් රැස්සුන දෙයකින් අයින් වුණා දුක රැස්වීම ඒක හිම්ම මේ දුකෙන් අයින් වුණා මෙසේ දුක රැස්වේ මෙසේ දුක ඒක අයින් වුණේ නැහැ මේ දුකෙන් අයින් වුණා යෙදුන දෙයකින් අයින් වුණා යෙදීමෙන් අයින් වුණේ නැහැ මොකද්ද යෙදුන දෙයකින් අයින් වුණා යෙදීමෙන් එව්ව තියෙනවා ඒ සම්මර්සණය විතක්ෂණය වෙන්නේ නැහැ අපිට ඇයි අපිට මේ යෙදීම යෙදෙන දෙය වෙන්නලා හම්බ වෙන්නේ යෙදීම යෙදෙන දෙය වෙන්නලා හම්බ වෙන්නේ ඇයි පත්‍ය උප්පන්න බව නැතුව පත්‍ය උප්පන්න බවක් වූ යමක් හම්බ වෙන්නේ ඇයි පින්නතුනි යෝනිසෝ පත්‍යයටයි පත්‍ය උප්පන්න බව හම්බ වෙන්නේ මොකටද යෝනිසෝ පත්‍යයටයි පත්‍ය උප්පන්න බව හම්බ වෙන්නේ පින්නතුනි මෙව්ව තවත් වූ දේවල් නෙවෙයි යෝනිසෝ මනසිකාර එකක් පත්‍ය උප්පන්න බව එකක් මෙව්ව තවත් වූ වෙන්නේ නෙවෙයි එක එක එව්ව නෙවෙයි අමුතු මනෝ ලෝක නෙවෙයි අපි දාගන්න හිතළු වගේ යෝනිසෝ මනස යෝනිසෝ පත්‍ය එකක් පත්‍ය උප්පන්න බව තව එකක් මෙව්ව මහ පුදුම වි පින්නතුනි යෝනිසෝ පත්‍යයටයි පත්‍ය උප්පන්න බව හම්බේ මේ චත්තාරික සූත්‍ර මේ මේ කාරණා මේ කාරණා අහන්න මේ සම්මර්සණයක් නැත්තම් මේ දහමක් දකින්න පුළුවන් වෙන්නේ නැහැ අපි සත්‍ය මූලික බුද්ධ වචනේ දැක්කේ නැත්තම් මූලික බුද්ධ වචනේ අනුව නැත්තම් මේ මඟ වඩන කල්යාණ මිත්‍ර හොයලා මේ කාරණා මේ මඟ වැඩීම තුළ මේ ස්වාමීන් වහන්සේලා හොයලා මේ කාරණා දැනගන්න කොහොමද මේක කරන්නේ අපි හිතළු තම තමන්ගේ කරන්නේ කාර අන්‍ය තීර්ථක වගේ මොනවල හරි läගගෙන අපිට ඕනේ දුක වූ ප්‍රත්‍ය උප්පන්න බව මට හම්බ වෙන්න. නිමේද බලන්න. ඒ තරම් සක්කාය දිට්ඨිය තියෙන මම ඉන්නවා ඉන්න මම හරියට දුක දැනගෙන මම මඟ වැඩලා මම අවිද්‍යාව දුරු කරගෙන මම සක්කාය දිට්ඨිය දුරු කරලා මම සෝතාපන්න කරවන්න. හොඳට බලන්න නැද්ද කියලා. ඉතින් ඔය සංකාරයමනේ ප්‍රත්‍ය උප්පන්න දුක. ඔය දැනගැනීමමනේ ප්‍රත්‍ය උප්පන්න ධර්මය. ඉතින් බුදු පියාණන්සේ ඕකනේ දුක රැස්වේ කියන්නේ. ඒක තුල ලැබගෙන වෙන මොකද්ද ධර්මයක් දකින්න යනවද නැද්ද? ඒක තුල ලැබගෙන වෙන මොකද්ද ධර්මයක් ඔය අවබෝධ කරගන්න යනවා. පින්තුනි ප්‍රායෝගික අවස්ථාවේ දැන ගැනීම කියන්නේ පින්තුනි ප්‍රායෝගිකවස්ථාවේ ඔය දැන ගැනීම මොකද්ද වීමමනේ සම්මර්සණේ අනිත් සම්මර්සණේ ගැන අපි කතා කරමු ප්‍රායෝගිකවස්ථාවේ දැන ගැනීම වීමමනේ ඒ ඒ ඒ වීම මේ කියලා කියන්න බෑනේ ඒකට කර්තෘත්වයක් නැති මෙසේ වූ සකස් වීමක් එක දහම් ස්වභාවයක්නේ ඔන්න උතන දකින්න අනුගත වුණා කියන්නේ පින්නතුනේ අන්න බුදු පියාණන්සේ කියන දුක දන්න කෙනා එයා දුක දකින්නෝමයි කොතනට අනුගත වුණ කිනාද මේ නිමි මෙසේ වූ ප්‍රායෝගික අවස්ථාවේ දැන ගැනීම වූ විඥානයේ සකස් වීම මෙසේ කියන න්‍යාය එක දකින්න යෙදෙන කිනා අන්න එයාට යෝනිසෝ ප්‍රත්‍ය වෙනවා එයා දකින්නේ ඉදම් පච්චේතාව එයා අන්න සක්කාය දිට්ඨිය දැන දැක දුරු කරනවා
එයා දුක නිරෝධ මාර්ගයේ වඩන කෙනා. තමාද දැන් මේ ටික කරන්නේ? මඟටනේ. මඟට අනුගත වෙන්න කෙනෙක් මඟට අනුගත වෙන්න කෙනෙක් ඉන්නවා. හැබැයි මඟට ආ මඟ කියන්නේ කෙනෙක් නෙමෙයි. දැන් ඔන්න කෙනෙක් එතන දකින්න අනුගත වෙනවා. ප්‍රායෝගික අවස්ථාවේ විඥානීය සකස් වීම දැන ගැනීම. එතන දකින්නකොට මොකද්ද හම්බ වෙන්න ඕනේ? යෝනිසෝ පත්‍යයක අර ඇසේ හෝ කනේ හෝ නාසයේ හෝ දිවේ හෝ කයේ හෝ පහසේ හෝ මේ මනසේ මේ සියල්ල පාදක වෙලා දැන ගැනීම වූ ඒ සම්මර්සණේ නේද? දැනගත් දේ නෙවෙයි. දැන ගැනීම කියන්නේ මොකද්ද? ඊ සම් වෙන සම්මර්සණේ නේ. දැන ගැනීම ප්‍රායෝගිකත්වයේ මේ පත්‍ය උප්පන්න බව කියන සම්මර්සණය නේ. දැන ගැනීම ප්‍රායෝගිකත්වය දකින්න ඊදිනවා. ඒ ඒක පින්නතර පුංචි කාරණාවක් නෙවෙයිනේ. බුදු පියාණන් පින්නන්නේ මෙතන දුක නිරෝධ කරන ප්‍රතිපදාවක් නෙවෙයි පින්නලා කියන්නේ වචන කිහිපයකින් ඉස්මතු කරන්නේ. අපි මේ කතා කරන්නේ පොඩි කාරණාවක් නෙවෙයි. එතකොට මේක කෙනෙක් විමසනකොට පටන් ගන්න තැනම බලන්න හරි කෙනෙක් බලන්න ඊදිනවා. බලන්න මේ සම්මර්සණයේ ප්‍රායෝගිකත්වයේ සකස් වීම දැන ගැනීම බලන්න යෙදෙනකොටම ඒ යෙදෙන තැනම බාර ගන්නව නම් ඒක හොඳට අහන්න මෙතන බලන්න යෙදෙන තැනම බාර ගන්නව නම් මොකද්ද මොකක්කෝ දන්නේ සම්මර්සණයේ බාර අරන්න ප්‍රතිපදාවට අනුගත වෙන තැනම බලන්න දකින්න බාර ගැනීමක් වෙනවනะ මොකද්ද මොකක්ක ඒ විඥානයේද විඥාණයෙන් දැනගත දෙයද ඒ සකස් වීමද සකස් වූ දෙයක්ද ඒ සම්මර්සණයද සම්මර්සණ වත්තු සම්මර්සණය ඒ බුදු පියාණන්ගේ කියපු සංකාරද නෑ බුදු පියාණන්ගේ කියපු විඥාණයද නෑ බුදු පියාණන්ගේ කියපු දුකද නෑ මොනවද ඒ ටික බුදු පියාණන්සේ කියපු විඳීම වූ සාස්වත දෘෂ්ටියක් නැත්නම් බුදු පියාණන්සේ කියපු විඳීම වූ උච්ඡේද දෘෂ්ටියක් ලැබගෙන අවස්ථාව ප්‍රායෝගිකයි හැබැයි ලැබිලා අවස්ථාව ප්‍රායෝගිකයි හැබැයි හම්බ වෙලා අවස්ථාව ප්‍රායෝගිකයි මම වැඩපිළිවෙල කළු අතහැරුණා මොකද්ද ප්‍රතිපදාව අතහැරුණා මොකද්ද යෝනිසෝ ප්‍රත්‍ය වින්දනයක් ලැබුණා මොකෙන්ද මට නිවැරදි වූ මට හරි වූ වැඩපිළිවෙලක ධර්මයේ තුල සංකාර නිච්චතෝ නීතන්තානං විඤ්ඤති අවස්ථාව ප්‍රායෝගිකයි හැබැයි ලැබිලා එහෙනම් දැන් කොහොමද මේක දකින්නේ දැන් මේ විග්‍රහය ඇහුවම ඔබට ආයෙත් මොකද ඉස්මතු වෙන්නේ ලැබීමක්ද විතක්ෂණයක්ද කොහොමද මේක දකින්නේ එහෙනම් විඥානයේ සංස්කාර කොහොමද මේක ද විතක්ෂණයක් ලැබීමක්ද හම්බුණාද මොකක් හරි විතක්ෂණයක්ම විතරයිනේ විමසීමක්ම විතරයිනේ නේ දැන් අතුලන්තේ ඇවිල්ලා නැද්ද මෙච්චර කතා කරන්නේ කොහොමද මේක ද බලන්නකො යෝනිසෝ පත්‍යයට කොච්චර ඔබ තුලම අර්ථාන්විත බවක් ඇවිල්ලාද කියලා ඔබ තුලම ඇවිල්ලා නැද්ද දැන් යෝ මේ විතක්ෂණයට මාර්ථාන්විත බවක් ඇවිල්ලා නැද්ද ඔබ තුල බලන්න බුදු පියාණන්සේ මේ සන්ත ප්‍රණීත ධර්මයේ ලස්සන ගැඹීරද නැද්ද මට ඒක කියන්න ගැඹීරද නැද්ද වචන ටිකක්ද හදවතින්ම ගැඹීර බව දැල්ලද නැද්ද බුදු පියාණන් ධර්මයේ ස්වභාවයනේ හොයන්න තියෙනවනේ ගැඹීරය කියන්නේ ලේබල් එක බැජ් එක බිනර් එක පෝස්ටර් එක නෙවෙයිනේ සත්‍යවාදීව ගැඹීරයි නේද ඇත්තටම පින්නතුන ඔන්න ඔතන පිටින්න සද්දාවේ. එතකොට ඊ අසාමාන්‍ය පුද්ගලයා කොයි වයි කෙනෙක් වින්දද? ඊ අසාමාන්‍ය පුද්ගලයායි ධර්මයේ මේ එක සූත්‍රයක පුංචි වචන තුනක් මේ කතා කරන්නේ. ඒ ටික කොහොමනම් මේ මුළු ධර්මස්කන්ධයයි ඊ අසාමාන්‍ය පුද්ගලයා කොහොම වෙන්නේ නැද්ද? අරහන් සම්මා සම්බුද්ධ කියන පුද්ගලයා අපි දන්න බුදු පියාණන්සේ නෑනේ අපි දන්නේ ලේබල් බුදු පියාණන්සේ කෙනෙක් නේ. අරහන් සම්මා සම්බුද්ධ කියන බුදු පියාණන්සේ කොයි වගේ වෙන්නේ නැද්ද? අර අපි දන්න ලේබල් එක කියලා නෙවෙයි ඈ. ඒ අපි දන්න එක්කෙනෙක් නේ. බුදු පියාණන්සේ කවුද දන්නේ? මගක් වැඩලා ධම්මස පැහැලා වුණ කෙනා විතරයි. අනිත් අයට බුදු පියාණන්සේ කියන්නේ නිකම්ම නිකං මනෝ සංකල්පයක් විතරයි.
පින්නතුනි මේ අවිද්‍යාපත්‍ය සංකාර සංකාරපත්‍ය විඥාන තුන මේ හොයන වචන තුනේ ගැඹීර ඔච්චර මුළු ධර්මස්කන්ධය කොච්චර ගැඹීරද නිවන් මගම කොච්චර ගැඹීරද ඒ අසාමාන්‍ය පුද්ගලයා කොච්චර ගැඹීරද ඔතන සද්දාය පිහිටන්න පින්නතුනි සත්‍ය වංචනික වෙන්න එපා වාචාල වෙන්න එපා සත්‍යවාදී වෙන්න මම දන්නවා කියලා වචන ගොඩකින් යන්න එපා සත්‍යවාදීව අසරණ තමන් අසරණ බව තමන් දකින්න දැකලා පින්නතුනි බුදු පියාණන් වහන්සේ සරණ යන්න දැකලා කල්යාණ මිත්‍ර හොයලා ඒ අය සරණ යන්න සෙල්ලමක් නෙවෙයි මේ ජීවන ජීවිතේ සෙල්ලමක් නෙවෙයි මේ සංස්කාර රැස් කර ගැනීම පින්නතුනි ඔන්නෝ ඇහෙන ධර්මයක විමස විමසා බලන ගතිය දැන් හොයන්න නැද්ද හොයන්න ඇතුලේ මෙවිල්ල නැද්ද ඇවිල්ලනේ පින් ඔන්නෝ ඔය ඔය ගතිය දිනු කරගන්න එතකොටයි සතිමත් බව දිනු වෙන්නේ ප්‍රායෝගික එදිනදා ජීවිතය තුල මේ 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 පින්වල දහම් ස්වභාවයේ විමසන ගතිය ඉස්මතු කරගන්න එතකොටයි ධර්මීය තුල සූරත්වයේ ඇති වෙන්නේ සතිමත් බව සූරත්වයෙන් නැතුව බෑ මෙහි දහම අවබෝධ කරගන්න වෙනම වැඩ නතර කරන්න කියනව නෙමෙයි මේ සතිමත් බව සූරත්වයේ කතා කරන්නේ විතක්ෂණයක් එක්ක අතින් පහෙන් වැඩ නතර කිරීමක් මොකුත් නෙමෙයි මේ ප්‍රතිපදාව මඟ යෝනිසෝ මනසිකාරයේ වෙන විතක්ෂණය මේ මේ කාරණා පින්නතනේ හැසිරවීම මේ ආයාසයෙන් සිදුවිය යුතු දෙයක් අපිට එහෙම නෙමෙයි බලන්න අපි ඒකෝනේ ඉන්නේ මේ විතක්ෂණේ මේ 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 අපි තවම මේ කියන එක අහන්න ඉදෙන්නේ නෑ මොකද්ද මේ කියන්නේ කියලා අහන්න ඉදෙන්නේ නෑ පින්නතුනි යෝනිසෝ මනසිකාරය කියන්නේ මට බලෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි අර සූරත්වයේ සතිමත් බව තුළ හසුරුවන චින්තනයේ ඉක්මවීමයි අර ඊදින සූරත් ඒ අය දැන් මම අමුතුවෙන් කියන්න ඕනේද දැන් ඔබට දැන් අමුතුවෙන් මම කියන්න ඕනේ දියුණු සුමනසිකාරය කරන්න ඕනේ කියලා ඇත්තටම දැන් මොකද්ද විඥානය කියන්නේ මොකද්ද සංකාර කියන්නේ මොකද්ද සම්මර්සණය කියන්නේ මොකද්ද ওই ප්‍රායෝගික අවස්ථාවේ සම්මර්සණය කියන්නේ ඒක මන ධම්ම මනෝ විඥානය වෙන්නත් බෑ ඒ සංකා සම්මර්සණය ඒ සංකාර සංකාරතෝ සමනුපස්සති වෙන්නත් බෑ සංකතං අபிසංකරෝති වෙන්නත් බෑ විඥානමේ තුන විඤ්ඤාත්තාය අபிසංකරෝති වෙන්නත් වෙන්න බෑ ප්‍රායෝගිකාත්තාය සම්මර්සණය වෙනකොට නිමිත්තන් නාම රූපස්මින් ඉදන් සත්ත්වෙටි මඤ්ඤති වෙන්නත් බෑ මොකද්ද මේ කියනවා දැන් නැද්ද දැන් මම කියන්න ඕනේ දෝනිසෝ මනසිකාර්ය කරන්න කියලා දැන් ඔබටම නැද්ද ප්‍රායෝගිකත්වේ ඒ දැන් කරපු එක විග්‍රහයක්වත් ඔබට තමා තහවුරු වෙන්න තමාට ලැබෙන විග්‍රහයක් වුණාද මොකක් හරි එහෙනම් ඉතින් උපෝපාදාන අභිනිවේෂ වෙන්න දෙයක් නැහැ නේද උපෝපාදාන අභිනිවේෂ වෙන්න දෙයක් නැහැනේ අපේ මොනවා හරි එතනට දාගත්තොත් නේද වෙන්නේ ඒ අභිනිවේෂ උපාදාන විනිබද්ධ වෙන්නේ අපි දෙයක් දාගත්තොත් නේ හැබැයි දැනටමත් දාගන්න දෙයක් නැහැනේ පින්වත්නි බුදු පියාණන් ධර්මයේ මුල නැඳ අග පිරිසිදු එතකොට ඒක බුදු පෙනස පොතේ කියලා ඉවරයි. දැන් බුදු පෙනස කියලා ඉවරයිනේ. දැන් අපිට ඒක තේරුන්නේ නැහැ. දැන් කායේ උපකාරය දුන්නේ කල්යාණ මිත්‍රයාගේ උපකාරය. නේ? කවුරුවෝ ඊට පස්සේ කල්යාණ මිත්‍රයාගේ උපකාරය පොතේ කියලා ඉවරයිනේ. දැන් බුදු පෙනස කරපු ඉඳන්. දැන් මෙච්චර කල්යාණ මිත්‍රයාගේ උපකාරය කල්යාණ මිත්‍රයාගේ කායිකයන් දැන් මේ උපකාරය ලැබුණා නේද? දැන් ඇවිල්ලා නැද්ද ඔබතුල හොයන්න විතක්සනේ සීලී බව. එහෙන් පිටිම ප්‍රතිපදාවක් උළු ගන්නේලා නැද්ද? දැන් මගෙන් අහන්න ඕනේ මේ මඟ වඩන්නේ කොහොමද සෝන්න සෝන්සු මානසිකාරය කියන්නේ මොකද්ද ඒක කොහොමද කරගන්නේ දැන් නැද්ද දැන් ප්‍රතිපදාවක් නේද ඉස්මතු වෙලා තියෙන්නේ අපි ඒ දුන්නේ නැති වුණාට මොකද්ද එහෙන් පිටිම ප්‍රතිපදාවක් නේ අතුලාන්තින් මේ දුක හොයන්න තමාට තමාට හිතන්න ඉඩක් නැති විතක්ෂණශීලී විමර්ශන බවක් එක්ක පැහැදිලි निराউল හැබැයි තමාට තාත්තික බවක් නැති සුඛියත්වයේ තහවුරු නොවන දහම් ස්වභාවයක් ඔබ තුල ඉස්මතු වෙලාද නැද්ද? පින්තුනි මම ඔබට ලෝකේ උපමාවකුත් විග්‍රහ කරගමු. එතකොට උපමාව කියන්නේ ධර්මයේ නෙමේ
ධර්මයට අනුගත වෙන්න ඕ පින්නතුනි ඔබ ලියනවා කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ හොඳට අහන්න මේක ලියනවා අකුරු ලියනවා ලියනවා කියන්නේ මොකද්ද කියලාවත් ඔබ දන්නේ නැහැ දැන් මේ පින්න ස්වභාවයට ඉන්නේ උපමාවේ ස්වභාවයෙන් ලියනවා කියන්නේ මොකද්ද කියලාවත් දන්නේම නැහැ එතකොට ලියන්නේ නැ කියන එක කොහොමදවත් කතා කරන්න පුළුවන්ද ලියනවා කියන එක ලියනවා කියන්නේ මොකද්ද කියලාවත් අපි දන්නේ නැහැ ඒකෝ පෑනක් පැන්සලක් පොතක් මොකුත් වගක් නැහැනේ එතන ඒ විග්‍රහයට ලියනවා කියන්නේ මොකද්ද කියලාවත් අපි දන්නේ නැහැ එතකොට ලියන්නේ නැ කියන එක කොහොමත් දන්නේ නැහනේ නිකන් ඉන්න එක නෙවෙයි ලියන්නේ නැ කියන එක නිකන් ඉන්න එක නෙවෙයි ලියනවා කියන එක කොහොමටවත් දන්නේ නැත්නම් ලියන්නේ නැ කියන එක කොහොමටවත් දන්නේ නැහැ නේ ලියන්නේ නැතුව නිකන් ඉන්න නැතුව ඉන්නවා කියන එක නෙවෙයි ලියන්නේ නැ කියන එක ඒතකොට ලියනවා ලියන්නේ නැයි දෙකම දන්නේ නැහනේ දන්නේම නැහනේ නිකන් ඉන්න එක නෙවෙයි ලියන්නේ නැ කියන එක දන්නේ නැනේ එතකොට ලිවීමක් ගැන කතා කරන්න පුළුවන්ද බෑනේ ලියන්නේ නැ කියන එක දන්නේ නැත්නම් ලිවීමක් ගැන කතා කරන්න පුළුවන්ද බෑනේ හොඳට හිතන්න මේ කියන එක ලියනවා කියන එක මොකද්ද කියලාවත් දන්නේ නැහැ ඒතකොට ලියන්නේ නැ කියන එක කොහොමදවත් දන්නේ නැනේ ලියන්නේ නැ කියන එක එතකොට आय पिन्न तो लिवीमग्न कथा करी तमा पिन्न तो दुखा दुखे हटगनीम दुखे नतिवीम कोमटवदे दुखे हटगनीम नतिवीम नुदन्नता काल दुख मुखद कीलवदे इत काल दुख की मंजनावक वितराय अतर तानुगत दकीन लोकी उपमा इतो मुखाद पिन्न लियन वाक्यन पैन पेंसल अकुरद इव निमी लियन वाक्यन उन्नोये पैन पेंसल अकुरुवागेतमा मुखाद सकास्तुन दे दुक्न निदीम देनगत दे दुक्न निदीम मुखाक्वागे उन्नोये पैन पेंसल अकुरुवागे එවුවා නෙවෙයි නේද කොට ලියනවා කියන්නේ ලියනවා ලියනවා මොකද්ද ඒක පෑන පැන්සල අකුරු ඇඟිලි පොත කොලේ ඒ වගේ තමයි පින්නතුනි දුක් විඳීම සකස්සුන දේ දැනගත්ත දේ ලියනවා කියන්නේ ඔන්න ඔය දුක වගේ මොකද්ද ලියනවා කියන්නේ හැබැයි ලිවීමක් නැද්ද මොකද්ද ලියනවා කියන්නේ संकार सकस्वीम विज्ञाने दनगनीम मुखाक्यक्कद मुखाक्य दोकनिमे जीवित दनगनीम सकस्वीम देवल प्राप्तियं सकस्वीम प्राप्तियं दनगनीम प्राप्तियं संकार प्राप्तियं विज्ञाने मुखाद मुखाक्को प्रायोगिक अवस्थावे प्राप्तियं यदीम प्रायोगिक अवस्थावे प्राप्तियं यदीम පින්තුනි අරමුණ නෙවේ අරමුණ වගේ තමා අරමුණ වගේ තමා පින්නෙදි පෑම් පැන්සල අකුරු ඇඟිලි එවුව නෙවේ ලියනවා කියන්නේ ලියනවා අන්න ප්‍රායෝගිකත්වේ ජීවිතේ ප්‍රායෝගිකත්වයේ ජීවිතේ ප්‍රායෝගිකත්වයේදීම වෙනවා මොකද්ද කරන වැඩ එක්කද කරන කරන ප්‍රායෝගිකත්වයත් එක්ක मुखे प्रायोगिकत्वे सम्मर्सनीये सम्मर्सनीय प्रायोगिकत्वे लियन वकील अदनिपा मे सीत मनस विज्ञाने बुद्धिपेन कथाकरण्य सम्मर्सनीय कथाकरण्य मे विज्ञाने संकार ये इंदक नि सम्मर्सनीय कथाकरण्य सीत मनस विज्ञाने मुखद सीत मनस विज्ञाने मृदु कर्मांच योनिसो मनसिकारे कारणावट अरुणोदय मे करण सम्मर्सने
ඒනිසා ඒ උපමාව කතා කරන්නේ එතනට අනුගතයි. අන්න ඒ යෙදීම වෙන. මොකද්ද පින්නතුනි යෙදීම ප්‍රායෝගිකව? ඒ යෙදීම කියන්නේ ඒ සම්මර්සණය කියන්නේ අතීත අනාගත වර්තමාන හීන ප්‍රණීත දුර ළඟ සියුම් ගොරෝසු ආධ්‍යාත්මික බාහිර කන්ද එක්ක නේද? කන්ද එක්ක නේද ප්‍රායෝගිකත්වය? එකලොස් ආකාරයේ ප්‍රයත්න තුල ක්‍රියාවලිය පේනවා දකින්නවා ඇසෙනවා දැනෙනවා දැනගන්නවා කියන මෙසේ රැස් වූ දුක ඉක්මවන කාරණාව නේද මේ? දිත්ත සුත මුත විඤ්ඤාත මොකක් එක්කද? අතීත අනාගත වර්තමාන හීන ප්‍රනීත දුර ළඟ සියුම් ගොරෝසු අධ්‍යාත්මික බාහිර එකලොස් ආකාරයේ ප්‍රයත්න තුල ක්‍රියාවලිය දිත්ත සුත මුත විඤ්ඤාත කියන මෙසේ රැස්වීම එක නේද මේ අපි කතා කරන සංස්කාර විඥාන කියන කාරණාව සම්වර්සණය. මොකද්ද දැන් එතන? එතන නේද දැක්ම තියෙන්නේ? එතන දකින්න මොකද්ද? බුදු පියාණන් කියපු එක විශ්වාස කරලා ඒ ඇහු ඇහෙන ඒක අනුවම කල්පනා කරන්න යෙදෙනවා. නේ තමන්ගේ මත සංකල්ප දාන්නේ නැහැ. ඒ අනුව ඒකත් එක්කම කල්පනා විස්මතු වෙලා මොකද වෙන්නේ? යෝනිසෝ මනසිකාරයක් උත්පාද. යෝනිසෝ මනස උත්පාදනය නොවෙන්න වෙන්නේ ඇයි? අපි මොකක් හරි එකක් දාලා ඒක ගලපලා විග්‍රහ කරගන්න යනවා. එහෙම නැතුව ඉන්න චින්තනයේට හාත්පසින්ම ඉන්න චින්තනයේ විනාශ වෙන්න හාත්පසින්ම විනාශ වෙන්න තමන් ඒ ඇහෙන කාරණාවක් එක්ක සද්ධාවෙන් අනුගත වුණා. ඒ කියන එක මොකුත් යදන්නේ ඒ වෙන සම්මර්සණෙත් ඇහෙන විග්‍රහය තුළ ඒ මොහොතේ ප්‍රායෝගික අවස්ථාවේ සම්මර්සණයට යෙදුණා. අර සද්ධාවත් එක්ක ඇහෙන එකටම අනුගත වීමයි පින්නතුනි මේ ධර්මයට බැස ගැනීම කියන්නේ. අන්න සද්ධා ජාත උපසංකමතෝ උපසංකමිත්වා පෛරුපාසති පෛරුපාසිත්වා සෝතං ඕදහිතෝ ඔයිතෝ සෝතෝ ධම්මං සුනාතෝ සුත්ත ධම්මං ධාරති ධම්මං ධම්මං අර්ථං උපපරික්කති. අන්න මගයි පැද්දුනා. අන්න මගයි පැද්දුනා. මොකද්දුනේ? ඇහෙන විග්‍රහය ඒ ඇහෙන කාරණාවට අනුවම අනුගත වුණා. ප්‍රායෝගිකවසේ ඒ ඇහෙන එකත් එක්කම අනුගත වුණා. දැන් මොකදුනි බුදු පියාණන් කෙරේ ධර්ම කෙරේ සද්ධාවේ ඇහෙන සද්ධර්මයක ඒ ඇහෙන එකම ප්‍රායෝගිකද? ඒ සජීවී බවටම ඒ සුඛියත්තේටම අනුගත වුණා. ඒක යෙදීම අනු ඒ වීම අනු අන්න ප්‍රායෝගිකත්වයට මියෝනිසු ප්‍රතිග පටිසම්පාද ධර්මයක් වූ විඥාන දුක සංකාර දුක ප්‍රත්‍යයෙන් උප්පන්න ධාම ස්වභාවයක් කියලා ප්‍රායෝගිකව අත්ින්දා. මමද? නෑ තමා දත්ින්දින්නේ නෑ. තමා තමාට අයිතිත්වයෙන් ලෝකයේ උදුක හිස් බව ප්‍රකට වුණා. එතනදී අන්න තමා වූ විඳීම් දුක ඉක්මවා ගියා. අර අපි ඉස්සෙල්ලා පටලවගෙන හිටිය දුකක් කියලා පින්නදින යන ඒ දුක ඉක්මවලා යනවා. එතනදී ඒ මොකක් එක්කද? මඟක් එක්ක ප්‍රතිපදාවක් එක්ක ඒ වැඩිම තුල බුදු පියාණන්සේ ප්‍රත්‍ය උප්පන්න සංකාර විඥාන මෙසේ වූ දුක රැස්වීම ඉක්මවුවා. දැන් තිබ්බ දුකක් දයින් උනේ, තිබ්බ දුකකින් දයින් උනේ, තිබ්බ සංකාරයකින් දයින් උනේ. තිබුණ සංකාරයක් අයින් වුණාද? දැන් තිබිලා අයින් වුණාම සාස්වතේ මුත්‍යේදීන්නේ ගිහිල්ලා තියෙන්නේ. එතකොට දැන් තිබිලා අයින් වුණා කියන කාරණාව නම් එතකොට විඥානය හොයලා තියෙනකොට සංකාර හොයලා තියෙනකොට දැන් පටිච්චසමුප්පාද ධර්මනි විඥානය සංකාරය. එතකොට පටිච්චසමුප්පාදය සාස්වත උත්‍යේදනේ. පින්නතුනි බුදු පියාණන්සේ ප්‍රතිපදාව කියන්නේ ශුන්‍යං අත්තු අත්තේනවා අත්තනීයවා තස්මා ශුන්‍යෝ ලෝකෝති උච්චති. තමාහ තමාට අයිතිත්වෙන් හිස්සු මොනවගින්ද? හිස්නම් මොනවගින්ද කියලා කතා කරන්න පුළුවන්ද? හිස්නම් දැන් අපිට හිස් කියන කාරණාව වෙනකොට අපිට එනවන්නේ තියෙන දෙයකින් හිස් කියලා. අපි හිස් කියනකොටම හිස් කතා කරන්න දෙයක් බාර අරන් ඉවරයි. අපි බාර අරගෙන ඒ බාර ගැනීම නැතිවීමකට කතා කළා. අපි හිස් බව කතා කරනවා. බලන්න අපි හිස් බව කතා කරන බුදු පියාණන් වහන්සේගේ ශුන්‍යතා ධර්මයේත් එක්ක අපි හිස් බව කතා කරන්නේ තියෙන දේ
තියෙන දේ සත්‍ය හෝ ඇත්ත හෝ දැකලා ඒ නැතිවීම තුල අපි හිස් බව කතා කරමු. හැබැයි බුදු පියන් වහන්සේ හිස් බව මොකද විග්‍රහ කරන්නේ? බුදු පියන් ප්‍රතිපදාවේ හිස් බව. ශුන්‍යං අත්තේන වත්තනීයන තස්මා ශුන්‍යෝ ලෝකෝති උච්චති. මොකද තමාව තමාටයි තියෙන්නේ හිස්. මොකද්ද කතා කරන්නේ හිස් බවට? පින්වතනි සංඛාරකේ නිර්වචනයේ අර්ථාන්විත බවම අනිත්‍යනේ. අපිට තියෙන සංඛාරයක් අනිත්‍යයි. දැන් කෝ දුක දුක ලැබුණද කෝ දුක කෝ විඥානේ මොකද්ද උනේ විතක්ෂණය තුල අනිත්‍ය සම්මර්සනේ ධම්ම නිච්චානක්කන්ති අත්තං උපපරික්කති සද්ධානුසාරි දැන් ඉතිර වුණා දැන් ඉතිර වුණා ඒතකොට දැන් දැන් මොකෙන්ද ඉතිරුනේ දුකින් තිබ්බ දුකකින්ද තිබ්බ දුකක් නම් තිබ්බ දුකෙන් ඉතිර වුණා නම් දුක තිබිලා සාහසතේ නේ ඉත දුක නැති වුණා උච්චේද තිබ්බ දුකෙන් ඉතිර වුණා නෙවෙයි නේ මොකද්ද දුරුනේ සක්කාය දිට්ඨිය දැන් අවිද්‍යාව කතා කරන්න පුළුවන්ද තිබ්බ අවිද්‍යාවද නැති වුණේ අපිට අවිද්‍යාව තියෙනවා අපි තියෙන අවිද්‍යාව නැති කරන්න යනවා ඒ කියන්නේ අපි සාහසතේ උච්චේද තමයි අවිද්‍යාව නැද්ද අපිට තියෙනවනි ඒ කියන්නේ සාහස්ත්‍යය අවිද්‍යාව ඊට පස්සේ අවිද්‍යාව නැති කරන්න යනවා උච්ඡේදයට කොහොමද අපි අද ධර්මයේ තුල අපි වැඩ පිළිවිල ඇයි මේ යෝනිසෝ මනසිකාරය හම්බුනේ නැහැ මඟක් ඉපදුනේ නැහැ මොනවද කර කර යනවා මොනවද හොය හොය යනවා අනේ ඉතින් අසරණ වෙලා අවිද්‍යාව නැද්ද තණ්හාව නැද්ද රාගය නැද්ද නැත්තම් අවබෝධ ඉති නැත්තම් නෑ මොකුත් කරන්න නෑනේ තියෙන අවිද්‍යාවද දැන් දුරුනේ තියෙන අවිද්‍යාව දුරුණා නම් අවිද්‍යාව තිබීම සාස්වතය අවිද්‍යාව දුරු වෙන උච්චේදය බුදු පියන්ස ධර්මයේ සාස්වතයෙන් උච්චේදෙත් නේ මොකක්ද ඒක හැබැයි අවිද්‍යාව නෙවෙයි දුරුනේ ඒ වගේම තමාට මොකුත් කරන්න තිබුණද ඕහිත සෝතෝ ධම්මං සුන සුත්තා ධම්මං ධාරේති අත්තං අත්ත පින්නතුනි මේ එකක්වත් තමන්ට ගෝචරද තමන්ට ගෝචරද ඒ තමන්ට ගෝචර නාර විග්‍රහ වැරදිනේ සද්දාජාත උපසංකමතු උපසංකමිත්ව පෛරුපාසති මේ විග්‍රහ වැරදිනේ පෛරුපාසිත්ව සෝතං ඕදේතු දැන් මේවත් එක සැසඳෙන්නේ නැහනේ අමුතු එකක් මේක පින්නතුනි නිරායාසය ආයාසය කියන කාරණාව වටහා ගන්න අපිට ඕනි හැම එකක්ම මේ ඉති කියන කාරණාවෙන් ඉඳන් මේ ප්‍රතිපදාවකට යමු ඉන්න නෙමෙයි. ලැබගෙන අල්ලගෙන ඉඳගෙන නිත්‍ය වෙලා වාසය කරගෙන එතනින් ඉදිරියට යන්න. ඒ නිසා මේ කාරණා දරාගෙන මේ කාරණා හොයන්න යෙදෙන්න මේ ප්‍රායෝගිකාල්තය සම්මර්සණය මොකද්ද? ওই සම්මර්සණයම තමා විඥාණය කියලා අපි කතා කරන්නේ සංඛාර කියලා කතා කරන. එතකොට මේ හේවීම තුල සංකතං අபிසංකරති විඤ්ඤාත්තාය සංකතං අபிසර සංකරෝති. මේකා එතකොට මන ධම්ම මනෝ විඥාණය යෙදෙන්න බෑ. එතකොට නිත්‍ය සමුනුපස්සනයක් වෙන්න බෑ. ඉතින් මේ කාරණා ගැන විග්‍රහ වෙන තව තවත් ගාම්භීර දුද්දස්ස දුරනබෝ ධර්මීය සන්ත ප්‍රනීත ධර්මය අහන්න ඒ කල්යාණ මිත්‍රයෝ බලලා යොමු වෙන්න මේ මඟ වඩන්න යෝනිසෝ ප්‍රත්‍ය උත්පාදනය වෙන කාරණාවට ධර්මය අහන්න ඒ මඟට යොමු වෙන්න ප්‍රායෝගික අවස්ථාවේ අපි යමක් හොයන්න යෙදෙනකොට යෝනිසෝ ප්‍රත්‍ය වෙන්න නම් පින්නතුනි ඒ ප්‍රායෝගික අවස්ථාවේ දැන ගැනීමක් නෙවෙයි දැන ගැනීම යෙදීම විඳින දකින චින්තනය හසුරවන්න දැන ගැනීම යෙදෙන විඳින දකින චින්තනය හසුරවන්න සකස් වීම යෙදෙන විඳින දකින චින්තනය හසුරවන්න ඒ තැනට අනුගත වෙන්නේ කොහොමද කියලා බලන්න විග්‍රහ වෙන ධර්මය ආය ඒ එතනට අනුගත වෙන්නේ කියන එක අද අපි දුක දකින ප්‍රායෝගික යෙදීම හේතුඵල ධම ඉදම්පච්චේතා ඉදම්පද මේ කාරණාව තුල සක්කාය නිරෝධ ප්‍රතිපදාවක ඒ ගැඹුරු ධර්මය අහන්න එතනට යොමු වෙන්න වෙන සරණක් නැහැ අපි පින්නතුනේ සතර මහා ධාතු විග්‍රහයක් කතා කරත් ආයතන ගැන කතා කරත් ස්කන්ධ ගැන කතා කරත් ආස්වාදය ගැන කතා කළත්
මේ කොයි විග්‍රහයේ ප්‍රතිපදාවට අනුගත වුණත් පළවෙනි සංයෝජනයේ ප්‍රකට පළවෙනි සංයෝජනයේ ප්‍රකටව දැන දෙක දුරු වීති. මොකද්ද? සක්කාය දිට්ඨිය. දැන් මෙතනත් මොකද්ද උනේ අපි මේ කතා කරපු විග්‍රහය තුළ? චින්තන විප්ලවය වෙනස් වන යෝනිසෝ ප්‍රතිපදුණ හොය විඥාණය හොයන්න යෙදුණු සම්මර්සණයම අනිත්‍ය සම්මර්සණය බව ප්‍රකට වුණා. ඒක නෙවෙයි දුනේ හොයන්න යෙදුණා සංඛාර හොයන්න යෙදුණා සකස් වීම හේව්වා සකස් වීම හොයපු සම්මර්සණයම අනිත්‍ය සම්මර්සණය බව ප්‍රකට වුණා. නෙමෙයිද? විඥානේ හොයන්නේ දුන විඥානේ පටිච්චසමුප්පාද ධර්මයක් හැටියට හොයන්නේ දුන පටිච්චසමුප්පාද ධර්මයක් වූ විඥානේ පත්‍යෙන් උප්පන්න බව ප්‍රකට වුණා. අන්න සංඛාර පටිච්චසමුප්පාදය ධර්මයක් කියලා පටිච්ච සමුප්පාදේ එක දැක්කා. වෙන වෙනමද? නෑ නෑ. එකටද? නෑ නෑ. මේ ඇති කල්ලි මේ වේ න්‍යායයි. මොකක්ද කිද්දිද? ප්‍රායෝගික අවස්ථාවේ පත්‍ය උප්පන්න බව තුල සම්මර්සණි. වෙන එකක්ද දැක්කී? නෑ නෑ. අන්න යද නිත්තං තන් දුක්ඛං. දැන් යමක් අනිත්‍ය නිසා අන්න දුක දැක්කා. ඉතින් ඒ නිසා මේ පින්නතු බුදුපියන ධර්මයේ කියන්නේ එහෙම පිටින්ම පින්නතුනි ප්‍රායෝගිකයි. දැන් මොකද්ද උනේ? තමා කියලා යෙදීමේ වැරද්ද ප්‍රායෝගිකව හම්බුණා. දුක මොකද්ද? දන්නේ නැහැ ඊතර උනා. දන්නේ එයා තමයි. ඔබට දැන් කොච්චර කිව්වත් විග්‍රහයකින් දැන් පුළුවන් ද විග්‍රහය විතා ගන්න දුක කියන්නේ මේ වගේකින් කියලා ඒ කෙනෙක් කියනවා කියලා ඉතින්. එන්නේ නැහැ. පින්නතුනි ප්‍රඥප්ති නිරුක්ති ව්‍යාකරණ ව්‍යංජන আদি වචන මේ 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 එක්කින්වත් විග්‍රහ කරන්න බැරි එකම දේ මොකද්ද දන්නවද? මෙන්න මේ දකින්න දුක. ඒක දකින්නේ මඟට. ඒක දන්නේ මඟක් වඩන කෙනෙක් යෝනිසෝ මනසිකාරය දන්න දකින්න කෙනෙක් විතරයි. ඉතින් ඒ නිසා කිව්වේ මේ දුක පින්නතුනි විග්‍රහ කරන්න බෑ මේ ප්‍රඥප්ති නිරුක්ති ව්‍යාකරණ ව්‍යංජන আদি වචන මේ මේ කිසිම දෙයකින්. මේ මෝඩකම අවිද්‍යාවෙන් දුක බව ප්‍රායෝගිකවමයි පින්නතුනි හම්බ වෙන්න ඕනේ. ඒක මඟට මට නෙවෙයි තමන්ට නෙවෙයි. ඒක තමයි පින්නතුනි බුදු පියාණන් වහන්සේ කියන දුක නිරෝධය. දුක රැස්වීම අන්න දැක්කා. මොකද කොහොමද උනේ? අවිද්‍යා පත්‍යෙන් බව. අන්න තමා කියන මින් මේ වැරද්ද ප්‍රායෝගිකව ප්‍රකට වුණා. ඒ ප්‍රායෝගිකව ප්‍රකට වීම සමුදය දැන් නුවණ දැන් දුක තමා කියලා යෙදින්නේ. ඇයි එතන තමා කියලා ගැනීමේ ඉදීමේ වැරද්ද දුරු වුණා. අන්න සක්කාය දිට්ඨිය දුරු වුණා. අන්න දුක දැක්කා. දුක දැක්කේ මොකක් එක්කද? දුක නැතිවීමක් එක්ක. තමා කියන කාරණා ඉක්මවා යාමත් එක්ක. එහෙම නැතුව අපි දුක තමා යෙදීම වැරදි කියලා හම්බ වෙන එකක්වත් දුක මොකද්ද කියලා මට හම්බ වෙන්නවත් එහෙම එකක් නෙවෙයි. මේ කියන කාරණාවට ඇහෙන කාරණාවට යොමු වෙන්නේ. එතකොට ඒ තමා කියන මින්නේ වැරද්ද එක්ක දුක දකින ප්‍රතිපදාවේ යෙදින්න. එහෙම නැතුව පින්නුතුනි මම දුක දැනගන්න මම දුක දුරු කරන්න හැදුවට ඒක පින්නුතුනි තවත් දුක විඳින දුකක් විතරයි. ඒක තවත් විඳින දුකක් විතරයි. එතන බුදු පියාණන් වහන්සේ පෙන්වන ප්‍රතිපදාවක් කුළු ගැන්නේ නියෝනිසෝ මනසිකාරයක් ඉස්මතු වෙන්නේ මඟක් උත්පාදනය වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තව තවත් මේ ප්‍රතිපදාව ඉස්මතු කරගෙන සක්කාය නිරෝධ ධර්මය අහන්න මූලික